අයිබෝන් වාද විවාද සංවාද මතවාද ගොඩනගන වාද පිටිය අදත් අපි සූදානම් සෙනම් මේ කාලීන දේශපාලන සංවාදයේ ඉදිරියට ගෙන යන්නට ඔබට අපි ආරාධනා කළා 0115 32 72 ඔස්සේ 0117 33 72 62 ඔස්සේ මේ සම්බන්ධයෙන් සම්බන්ධ වෙන්නට පුළුවන් කියලා පූර්ව දැනුම් දීමක් කර තිබුණා වාද පිටිය සම්බන්ධයෙන්. ඒ අනුව අද දවසේ වාද පිටිය ද්වන්ද සටනක් බවට පත් වෙන්නේ. ඉතින් අපි ආරාධනා කළා ඒ අනුව සම්බන්ධවන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමනි අයබෝන් ඒ වගේම ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් අද සම්බන්ධ වෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍ය SP දිසානායක අමාත්‍යතුමා අමාත්‍යතුමනි අයබෝන් ඔබට කතා කරන්න පුළුවන් 0115 32 72 62 වැඩි දුරකථන මෙතුම් ප්‍රමාණයකටත් අපි ඉඩකඩ ලබා දෙන්න සූදානමින් ඉන්නවා. අපි කතා කරන්නේ අයවැය සම්බන්ධයෙන්. ඉතින් මෙවර අයවැය තියෙන වාසි සහන බොහෝ දේවල් ගැන අද දහවලෙත් ඒ වගේම අද රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයත් ඔබ දකින්නට ඇති ගොඩක් ප්‍රවෘත්ති සාකච්ඡාවන්වලදී කතාබහට ලක් වුණා. ඒ සියලු දේවලුත් එක්ක ඇති ඔබට යම්කිසි මතවාදයන් පහුගිය දින ගණනාවක් තිස්සේ ඇති වෙන පැවැත්වෙන අයවැය විවාදයන් එක්ක ගොඩනැගිච්ච තර්ක ඔබට පුළුවන් මේ සියල්ල සම්බන්ධයෙන් අපිට ඉදිරිපත් කරන්න තොරතුරු. ඉතින් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ඔබතුමා පහුගිය වාද පිටිය වැඩසටහන වලට සම්බන්ධුනේ නැහැ. අයවැය සම්බන්ධයෙන් කතා කරන්න මීට පෙර වැඩසටහනකට සම්බන්ධ වුණා. එහිදී ඔබතුමා කිව්වා අයවැය ගොඩක් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරණයක් එන වෙලාවක සහන තමයි අපේක්ෂා කරන්න පුළුවන් කියලා. හැබැයි පසුව බලනකොට සහන කිව්වට සහන නැහැ කියලා පක්ෂය තුලින්ම චෝදනාවක් එල්ල කරා. බලන් ගියාම සහන නැහැ හංගල දීපු දෙයක් කියලා වෙලා. නමුත් පුවත්පත් බලනකොට ආණ්ඩු පක්ෂයේ ඇමතිතුමන්ලයි කතා බලනකොට මන්ත්‍රීවරුන්ගේ කතා බලනකොට පේන්නේ අයවැය සහන පමණක්ම තිබෙන සහන අයවැයක් කියලා. ඇත්ත නෙමේද? මේ අයවැයේ ඇත්තටම පොරොන්දු රාශියක්ම දීලා තියෙනවා. ඒක ගණනය කරන්නට පුළුවන්, ඒක ලයිස්තුගත කරන්නට පුළුවන්. පොරොන්දු ගණනාවක්ම අයවැයේ තියෙනවා. දැන් අපි ඇත්තටම ජනතාවට සහන ලබා දෙනවට බොහොම කැමැති. මොකද අන්තිමට ජනතාවගේ සුබසිද්ධිය තමයි වැදගත් වෙන්නේ. ඕනෑම රටක ආර්ථිකය වර්ධනය වෙනකොට ඒක පොදු ජනතාවට ගලා යන්නට ඕනේ. ඉතින් ඒක බොහොම වැදගත්. රජයට ඒකේ තියෙන දායකත්වය ඇවිල්ලා ඒ රාමුව හදන්න දේශපාලන සමාජීය රාමුව හදන්න ආර්ථිකය ගොඩනැගෙන්නට පුළුවන්. ඒතර ආර්ථිකයට දායකත්වය දක්වනවා, රාජ්‍ය අංශය දක්වනවා, පුද්ගලික අංශය දක්වනවා, සිවිල් අංශයේ දායකත්වය දක්වනවා. ඉතින් රජයකින් පුළුවන් නම් සහන බෙදලා දෙන්න අපි එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපි බොහොම සන්තෝෂයි ඒක ගැන. නමුත් මේ අයවැයේ වුණ ප්‍රශ්නය මේකයි. මේ අයවැයේ සිදුවෙලා තියෙන්නේ පොරොන්දු රාශියක්ම වෙලා තියෙනවා. නමුත් ඒ පොරොන්දු වලට සාපේක්ෂව මුදල් වෙන්කිරීමක් නැහැ. දැන් මම ඒක පොඩ්ඩක් තවදිගට පැහැදිලි කළොත් අපි දන්නවා මේ අයවැයෙන් මම මෙතන බිලියන ගණන් වලින් සඳහන් කළොත් හරිද මෙතන වියදමක් තියෙනවා 2015 දී බිලියන 2210ක වියදමක් තියෙනවා. හරිද? එතකොට අපි ආදායම එක බලපුවාම පරතරයක් තියෙනවා රුපියල් බිලියන 521ක විතර පරතරයක් තියෙනවා. ඒ කියන්නේ අයවැය ප්‍රධාන ආදායමයි වියදමයි අතරේදී. දැන් මේ වියදම අරගෙන ගිය අවුරුද්දේ වියදමත් එක්ක බලපුවාම ගිය අවුරුද්දේ තිබුණේ 2084යි වියදම. හරිද? නමුත් දැන් මෙහෙමනේ මේක අයවැයක්නේ. දැන් අයවැයක් හදන රටකට හදනවා වගේම නිවසකට හදන්නට පුළුවන්. ඒ වගේම ඒක හදන්න පුළුවන් අපි ව්‍යාපාරයකට හදන්න පුළුවන්. ඉතින් ගිය අවුරුද්දේ අපි දන්න වියදමක් තිබුණා ගිය අවුරුද්දේ. දැන් මේ ව්‍යාපාරය ගත්තොත් හරිද? පඩි නඩි ගෙවන්නට ඕනේ. එතකොට මේකට යන්ත්‍ර උපකරණ භාවිතයක් තියෙනවා. ඒ වගේම මේකට විදුලිය ලබා ගන්නට ඕනේ, ජලය ලබා ගන්නට ඕනේ, යම්කිසි වියදම් තියෙනවා. දැන් ඒ ගිය අවුරුද්දේ වුණ වියදමත් මේ අවුරුද්දේ කෙරෙන්න ඕනේ. නමුත් මේ අවුරුද්දේ ඒ වියදම කෙරෙනකොට ගිය අවුරුද්දට වැඩිය වේදම් කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් කිව්වොත් උද්ධමනය අපි එකතු කරන්න ඕනේ. ඉතින් ගිය අවුරුද්දේ වියදමට අපි උද්ධමනය එකතු කළොත් දැන් මේ උද්ධමනය එකතු කරනකොටත් උද්ධමන ඩිෆ්ලේටරය කියලා තියෙනවා, ඉන්ෆ්ලේෂන් ඩිෆ්ලේටර් එක. ඒක 5%කට විතර කියලා ගත්තොත් හරිද අපිට පේනවනවා එතකොට ඒක කරලා ඉවර වෙලා වෙන් කරලා තියෙන මුළු වියදම, එස්ටිමේන්තු කරලා තියෙන මුළු වියදම වැඩි වීම තියෙන්නේ රුපියල් බිලියන 13යි. රුපියල් බිලියන 13යි ඒකට තියෙන්නේ.
දැන් ඒක අපි සසඳන්න ඕනේ. එතකොට මේ වෙච්ච පොරොන්දු ඔක්කොම එක දැන් පොරොන්දු ලයිස්තුවක්ම තිබුණා. මේකේ පොරොන්දු ලයිස්තුවක්ම තිබුණා. මට ඒ ඔක්කොම ගණනය කරන්නට බැහැ. නමුත් අපි ඒ ලයිස්තුවම ගත්තොත් ඒක මම විස්තරාත්මකව කියන්නම් අවස්ථාව ලැබෙන ආකාරයට මේ වැඩසටහන තුළ. හරිද? ඒ පොරොන්දු ලයිස්තුව ගණනය කළොත් රුපියල් බිලියන 182ක් එනවා. රුපියල් බිලියන 182ක්. ඒ කියන්නේ ගණනය කරන්න පුළුවන් පොරොන්දු. හරිද? රුපියල් බිලියන 182ක්. දැන් ඒකට එකතු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි අද සාකච්ඡා කරන්නේ අපේ ඇමරිතුමා එක්ක, විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමරිතුමා එක්ක මුදල් ඇමරිතුමා කතා කරනකොට කිව්වා අපි දැනට ගන්න ප්‍රමාණයට වැඩිය ප්‍රමාණයක් අපි විශ්වවිද්‍යාලයට ගන්න බලාපොරොත්තු වෙනවා, ලක්ෂයක් විතර ගන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. දැන් එහෙම කිව්වහම ඒක ඕනෑම සාධාරණ කෙනෙක් දන්නවා 25,000 ඉඳලා එක අවුරුද්දකින් ලක්ෂයක් ගන්න බැරි එක. නමුත් ඒක එල්ලයක් හැටියට දීලා තියෙන්නේ. නමුත් එල්ලයක් දුන්නත් හරිද? ඒක අයවැය කතාවේ අඩංගු කරනවා නම් පළවෙනි අධිරිය හැටියට හරිද කියන්න ඕනේ. හරි, අපි මෙච්චර ප්‍රමාණයක් ඔය 25,000 නම් දැන් ගන්නේ දළ වශයෙන් ගත්තොත් ලක්ෂයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි තව 10,000ක් හරි 15,000ක් හරි කීයක් හරි ගන්න යන මේකට අවුරුදු 5කින් අපි මේ එල්ලයට යනවා. හරි, ඒකට වෙන් කිරීම කරන්නට ඕනේ. හරිද? මම නම් ඇත්තටම හිතුවා අඩුම ගානේ අලුත් විශ්වවිද්‍යාලයක්වත් ගොඩනගන්නේ යම් කිසි වෙන් කිරීමක් කරයි කියලා. නමුත් ඉතින් ඒකට වෙන් කිරීම 182 බිලියනේ මම ගත්තේ ඒකට සතයක්වත් වෙන් කරලා නැහැ. ඒකට වෙන් කිරීමක් නොමැතිව. ඒ වගේම කිව්වා විශ්‍රාම වැටුප් දෙනවා කියලා. විශේෂයෙන්ම මං හිතන්නේ කොටස් තුනක් ඒ අයවැය කතාවේ සඳහන් කළා. පළවෙනි කොටස ඇවිල්ලා ඔය ත්‍රී රෝද රථ වාහන පදවන මහත්තුරුන්ට විශ්‍රාම වැටුපක්. ඒ වගේම ඇඟලුම් කර්මාන්තයේ වැඩ කරන ඒ සේවක සේවිකාවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්. ඒ වගේම අර පිට රටවල් වල වැඩ කරන රටවිරුවන්ට විශ්‍රාම ක්‍රමයක් දෙනවා කියලා එතන සඳහන් කළා. හරි. නමුත් ඇත්තටම ඒ එකකටවත් මුදල් වෙන් කරලා නැහැ. දැන් අපි දන්නවා මේ රජය අවුරුදු කීපයකට උඩදී ගොවීන්ට විශ්‍රාම ක්‍රමයක් ඇති කරන්න පටන් ගත්තා. නමුත් ඒක අවුරුද්දකට පස්සේ ඒක ඒ අයට නතර කරන්න සිදු වුණා. මොකද ඒකට මුදල් වෙන් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඒක කාලයකට පස්සේ ඒක නැවත ආරම්භ කළා. යම්කිසි වෙන් කිරීමක් ඒකට කරලා තිනවා. ඉතින් වෙන් කිරීමක් කරන්න ඕනේ. විශ්‍රාම වැටුප් ක්‍රමයකට උනත් වෙන් කිරීමක් කරන්න. දැන් ඒ විශ්‍රාම ඔය මම කියපු කොටස් තුනට කිසිම වෙන් කිරීමක් අයවැය ලේඛනය තුල නැහැ. ඒව නැතුව තමයි මම කිව්වේ අර 100 බිලියන 182ක් යනවා කියලා. නමුත් ඇත්තටම වෙන් කරලා තියෙන්නේ බිලියන 13යි. ඉතින් රුපියල් බිලියන 169ක අඩුවක් තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මේ අයවැයේ පොරොන්දු ඇත මුදල් නැත කියන මාතෘකාව මම මාතෘකා කරගෙන තියෙන්නේ ඒකයි. මොකද ඇත්තටම මේ මුදල වෙන් කරලා නැහැ මේ අයවැය තුලේ. ඒ කියන්නේ 2015 දී නම් ඒක බලාපොරොත්තු වෙන්න බෑ. මම ආදායම ගැනත් යමක් මුලින්ම කියන්නට කැමතියි. දැන් අපිට මේ ආදායම බැලුවොත් සාපේක්ෂව බැලුවොත් 2014යි 2015යි අපිට පෙනෙනවා රුපියල් බිලියන 1410න් 1689කට යනවා කියලා. ඒ කියන්නේ 19%ක වැඩිවීමක් තියෙනවා. දැන් මේ 19%ක වැඩිවීම තියෙන්නේ හරිද? දැන් අපි ගත්තොත් එකතු කළ අගේ ඒ බද්ද එකේ 1%කින් අඩු කළා. ඒ වගේම ආදායම් බදුත් අඩු කළා. ඉතින් මම මේකයි කියන්නේ. දැන් බදු අඩු කරනවට මම පාරිභෝගික හැටියට සන්තෝෂ වෙනවා. මම සන්තෝෂ වෙනවා. මම කැමති බඩු අඩු කරනවා නේ. නමුත් මම මෙතන මම වාද විවාද කරලා පෙන්වන්න හදන්නේ බදු අඩු කළාට ප්‍රතිශතයක් හැටියට හොඳයි. නමුත් ඇත්තටම බදු ප්‍රමාණය ඉහළ යන්න ඕනේ. එකතු කරන බදු ප්‍රමාණය. මොකද බදු ප්‍රමාණය ඉහළට ගියේ නැත්නම් සාමාන්‍යයෙන් කපන්න වෙන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒ වගේම සමාජ සේවාවන් තමයි සාමාන්‍ය අයවැයක කපන්න සිදු වෙන්නේ. දැන් බදු ප්‍රමාණය වැඩි වුණොත් ඒවලට වැඩියෙන් ආයෝජනය කරන්න පුළුවන්. අනිත් එක ඒ තුනට සමාජ සේවයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට වැඩියෙන් ආයෝජනය කරන්න ඕනේ හේතුව මේකයි. විශේෂ හේතුව ඇවිල්ලා අඩු ආදායම් ලාභීන් තමයි රජයෙන් වැඩියෙන්ම මේ සේවාවන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අයට සාධාරණයක් වෙන්න නම් හරිද? ඒ අයට සාධාරණයක් වෙන්න නම් ඒවට ආයෝජනය කරන්න නම්
ආදායම ඉහළ යන්න ඕනේ. දැන් ලංකාවේ ඇත්තටම මේ පසුගිය අවුරුදු පහ ගත්තොත් ආදායම එකතු කිරීම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක හැම රපෝත්තුවකම තියෙනවා. මේක මුදල් ආමාත්‍යංශයෙන් කීප වතාවක්ම කියලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර අරමුදලේ වාර්තාවෙත් මේක තියෙනවා. ආදායම ප්‍රශ්නයක් තියෙනවා, ආදායම එකතු කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි දැන් මේ රටේ එකතු කරන ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 11%ක් විතර වෙනවා. මේක ඇත්තටම 20%කට විතර යන්න ඕනේ යම්කිසි සාධාරණ සමාජයක් ඇති කරන්නට නම්. සාධාරණ සමාජයක් කියන්නේ සාධාරණ ආර්ථික ක්‍රමයක්, විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීට වැඩියෙන් ප්‍රතිලාභ ලැබෙන්න. නමුත් මේක සිදු වෙන්නේ නැහැ. ඉතින් ඔතන තියෙන අනිත් විශාල ගැටලුව ඇවිල්ලා මේක සිදු වෙන්නේ නැහැ. නමුත් මෙහෙම එකක් කිව්ව අයවැය කතාවේදී බදු නොගෙවපු අය ඉන්නවා, මේ අයගෙන් අපි රුපියල් බිලියන 40ක් විතර ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් මම අවසන් කරන්න. දැන් ඇත්තටම මේක අය කරගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. මම කිව්ව පාර්ලිමේන්තුවේ අපිත් කැමති කියලා දැනගන්න ලයිස්තුගත කරන්න පුළුවන් නම් කවුද මේ බදු නොගෙවෙන පුද්ගලයන්, කවුද මේ බදු නොගෙවෙන ව්‍යාපාර කවුද කියලා අපි දැනගන්නට කැමති. මොකද මම දැක්ක විශේෂයෙන්ම හරිද මේ ස්කාගාරවල හරිද බදු ගෙවල නැහැ. මේව විශාල කම්පැනි, ඒවල ගෙවල නැහැ. ඉතින් අවුරුදු ගණනාවකට ගෙවල නැහැ. ඉතින් මම කියන්නේ ඇත්තටම මේ අයවැයේ පොරොන්දු තියෙනවා. නමුත් මේ අයවැයේ පොරොන්දු ඉෂ්ට කරන්න මුදල් නැහැ කියන එකයි. ස්තුතියි ඔබතුමාට ඊරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා අදහස් දැක්වේ. පළමු වටේ රැඳී සිටින්නේ ඔබට පුළුවන් ඊළඟ වටේ ඉඳලා 01:05:33:72 අපත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ අනුව අපි සූදානමින් ඉන්න ඔබ සම්බන්ධ කරගන්නට ස්පීති සනායක අමාත්‍යතුමාගෙන් අනතුරුව අමාත්‍යතුමනි මන්ත්‍රීතුමා කියා සිටි අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා යොදවලා තියෙන මුදල් අලුතෙන් විශ්වවිද්‍යාලයක්වත් බලාපොරොත්තු වෙන් හිටියා. නමුත් මුකුත් වෙලා නැහැ. ලක්ෂ්‍ය බඳව ගන්නවා කියලා කියනවා. කොහොමද ඇත්තටම මේ ලක්ෂ්‍ය බඳව ගන්නේ? දැන් තියෙන තත් එක පාර වැඩි කරන්න බැරි වුණත් පළමු අවුරුද්දේ යම් කිසි වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. එහෙම වැඩපිළිවෙලක් නැහැ කියලා එතුමා කිව්වා. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා අපිට. ඇත්තටම අපි මේ වෙනකොටත් අපි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් හදමින් ඉන්නවා. මේ වෙනකොටම අපි අලුත් වෛද්‍ය පීඨ දෙකක් වැඩ ආරම්භ කරලා තියෙනවා. අලුත් ඉංජිනේරු පීඨ දෙකක් පටන් අරන් තියෙනවා. තව ඉංජිනේරු පීඨ දෙකක් අපි පටන් ගන්න. ඒ අතර අපි රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට මේ ලංකාවට එන්න ඉඩ දීලා තියෙනවා. අපි එලට උදව් කරනවා. ඒ අනුව විදේශ උපාධි පිරිනමන අපිට පිළිගන්න පුළුවන් ගුණාත්මක මට්ටමේ උපාධි පිරිනමන ආයතන 51ක් දැනට ඇවිල්ලා වැඩ පටන් අරන් තියෙනවා. ඒ ආයතන එක්කත් දැනට ළමයි 55,000ක් අධ්‍යාපනය ලබමින් ඉන්නවා. ඉතින් ඒ නිසා ඇත්තටම අපි මේ විශ්වවිද්‍යාල ජාතික විශ්වවිද්‍යාල පුළුල් කිරීමේ වැඩසටහනක අපි ඉන්නවා. දැනටමත් අපි කරගෙන යන වැඩසටහන් ගත්තොත් විශ්වවිද්‍යාල පීඨ අලුතින් ගොඩනැගීම, ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම, ඒ සඳහා ශාලා පහසුකම් වැඩි කිරීම, ඒ වගේම විශ්වවිද්‍යාල දරුවන් 25,000කට ඉන්න පුළුවන් වෙන නව නේවාසිකාගාර 60ක් හැදීම, ඒකේ 30ක් වැඩි ඉවරයි, අනිත්‍ය පටන් අරන් තියෙනවා. ඒ වගේ දැවැන්ත විශ්වවිද්‍යාල අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ප්‍රසාරණය කිරීමේ වැඩසටහනක ඉන්නවා. ඊටත් වඩා ඔබතුමාට මම කියන්න, අපි අපේ උසස් තාක්ෂණ ආයතන වලට ඇතුල් වෙන දරුවන්ට දැන් අපි කට්ටියට ආධාරක පාඨමාලාවක් කරා ඔවුන්ට උපාධියක් දෙන වැඩසටහනක ඉන්නවා. ඒ වගේම අපේ කාර්මික විද්‍යාලවලට ඇතුල් වෙන දරුවන්ට ඔවුන්ට ඒ ඩිප්ලෝමා එක අරගෙන, හයි ඩිප්ලෝමා එක අරගෙන එතනින් උපාධිය දක්වා යන්න අවශ්‍ය පාඨමාලා අපි ගොඩනගමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, අද අපි හෙදියන් එක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන්නේ හෙදියන් සහ මේ ඔය මේ පරිපූරක වෛද්‍ය පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලා පවත්වන මේ අධ්‍යාපන ආයතන වලට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන ඔහුනට අපි ආධාරක පාඨමාලාවන් අද නර්සිං වලට එහෙමනම් හදලා ඉවරයි. හදලා තියෙනවා ඒ අය උපාධිය දක්වා අරගෙන යන්න. ඒ නිසා අපි මේක 2020 වෙනකොට තමයි අපි ඔය ලක්ෂයක් කියලා අපි ඒ අයවැය ලේඛනයේ කිව්වේ. ඒ ඉලක්කයට අපි බොහොම හදලා තියෙනවා. මම කියන්න කැමතියි ඇත්තටම මේ අයවැය මේ 2005න් පටන් ගත්ත අපේ සංවර්ධන ව්‍යාපාරයේ ඊළඟ දිගුව. ඒ නිසා අපි අධ්‍යාපනයේ
සෞඛ්‍යයට කෘෂිකර්මයේ සෑමාංශයකටම පශු සම්පත් කර්මාන්තයේ සෑමාංශයකටම සේවාංශයේ සෑමාංශයකටම ඒ වගේම කර්මාන්තාංශයේ සෑමාදයකටම ඊළඟට වාරිමාර්ග මේ සහ යටිතල පහසුකම් මේ සෑමාංශයක හරහාම මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ආර්ථිකයට එකතු වෙන ආදායම් වැඩි කරගන්න අලුත් නිෂ්පාදන ප්‍රමාණයන් වැඩි කරගන්න ඒ මුදල් රටේ සාමාන්‍ය ජනතාව අතරට යන්න බඩිරිඟු වල ඉඳලා දේශීය ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය වල ඉඳලා මේ වෙනත් ධාන්‍ය වර්ග වල ඉඳලා කුරක්කම් වගේ දේවල් වල මේ හැම එකක් සඳහාම අපි අපේ මේ අයගේ ආදායම වැඩි කරන්න පවුලෙන් පවුලට ගෙනියන දිවි නැගුම වැඩසටහනෙම ගම නැගුම වැඩසටහනෙම මේවා හරහා අපි මේ හැම එකටම මේ අයට බදුසාන අඩු පොලියට ණය පොලි නැතුව ණය ආධාර මෙහෙම විශාල යෝජනා ගණනාවක් මේ අයවැය තියෙනවා. ඉතින් ඇත්තටම මේ අයවැය පිළිබඳව පළවෙනිම කාරණය අපි 1200ක 1300ක බිලියන තිබ්බ ආර්ථිකය 2005ට කලින් අපි දැන් 9000ට ගෙනල්ලා තියෙනවා. අපි දැන් 9000. ඒක දෙවන්ත සංවර්ධනයක්. අපි 900ක විතර තිබ්බ එක පුද්ගල ආදායමක් තිබ්බ රටක් අපි දැන් 3400ට ගෙනල්ලා තියෙනවා. අපි කලින් හිතුවේ 4000 වෙයි කියලා යන්න 2016 දී. දැන් අපි එහෙම නැහැ. අපි 2015 මැද භාගයේ වෙනකොට අපිට පේනවා මේ අපි 4000ට යනවා. 4000ට යනවා. ඒ නිසා ඇත්තටම සමස්ත රටේ ආර්ථිකයේ සියලුම අංශවල මහා දැවැන්ත වැඩිවීමක් තියෙනවා. ඒක හොඳට පේනවා මේ මම මේක කියන්නම්. මේ තොල එක හොඳට පේනවා. මේ 2014 පළවෙනි භාග දෙක මේ පළවෙනි භාගයේ මේ රටේ ආර්ථිකයේ තියෙන නැගිටීම රට අපිට විදේශ රටවලින් එන සල්ලි ප්‍රේෂණව හැටියට ඇඟලු කර්මාන්තයෙන් එන ආදායම වැවිලි කර්මාන්තවලින් එන ආදායම අනිකුත් කර්මාන්තවලින් එන ආදායම සංචාරක ව්‍යාපාරයෙන් එන ආදායම මේවා සියරම මෙහෙම නැගිටින්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම අපි ගත්තේ මේ රට අපේ ජනාධිපතිතුමා මේ ලෝකයේ ශක්තිමත්ම බලවත්ම ධනවත්ම ත්‍රස්තවාදියා මේ රටේ එක කොටසක් අල්ලගෙන ඉදි. ඉතින් එතනට මේ ත්‍රස්තවාදියා ගෙනෙන්න එක්සත් ජාතික පක්ෂයත් විශාල උදව්වක් උපකාරයක් කරා. එයාට ගිවිසුම් අත්සන් කරලා එයාට උණු විදිහට කටයුතු කරන්න කියලා. ඉතින් ඒ එක පැත්තකින් ඒ මානසික මෙහෙයුම හරහා යුද්ධයට අපි මුහුණ දෙමින් ඒ අතර ලෝකයේ තුන්වෙනි මහා ආර්ථික පරිහානිය අවපාතයට අපි මුහුණ දෙනවා 1929 ඊට පස්සේ 1973 78 1929 34 ඊට පස්සේ 73 78 ඊට පස්සේ 2007 2008 2009 මේ අර්බුදේ මතු වෙනකොට ලෝකයේ ඇමරිකා එක්සත් ජනපදයේ ඍණ වෙනවා සිංගප්පූරුව ඍණ වෙනවා ජපානයේ ඍණ වෙනවා ලෝ ප්‍රංශයේ ඍණ වෙනවා ජර්මනියේ ඍණ වෙනවා ස්පාඤ්ඤයේ ඍණ වෙනවා හැබැයි අපි ඒ වෙලාවේ 3.8ක ආර්ථිකයක් තියාගෙන යුද්ධයෙන් මෙහෙ කරමින් අපි බොහොම ඉක්මනින් අපේ ආර්ථිකය නැග ගන්නවා. ඒ නිසා ඇත්තටම බලන්න ඕන 48 ඉඳලා 56 56 ඉඳලා 60 60 ඉඳලා 65 65 ඉඳලා 70 70 ඉඳලා 77 77 ඉඳලා 88 ප්‍රේමදාසගේ 88 ඉඳලා 94 මේ 94 ඉඳලා 2005 මේ මුළු කාලය තුල ආර්ථිකයේ සාමාන්‍ය වර්ධනයේ 4%. ආර්ථිකයේ සාමාන්‍ය වර්ධනයේ 4%. අද අපි ඉන්නේ 7%. දැන් මේ 2014 මුල් කාර්තු දෙකට ගියාම අපි ඉන්නේ 7.7. 7.7 ඉඳ අපි හිතන්නේ 2014 ඉවර කරන්නේ අපි 8%න් කියලා. 8%න් කියලා අපි හිතන්නේ. ඒ එතනට මේ රට යන බව හොඳට පේනවා. ඒ විතරක් නෙවෙයි. පළවෙනි වතාවට මේ ලංකාවේ ඔය මම කිව්ව 48 ඉඳලා 2005 වෙනකම් සාමාන්‍යයෙන් අවුරුද්දකට අපේ රුපියල 8-10 අතර ප්‍රමාණකින් ආව ප්‍රමාණය වෙනවා. 8-10 අතර ප්‍රමාණකින් ආව ප්‍රමාණය වෙනවා. ඕක අපි 2005 ඉඳලා 2013 වෙනකොට ඕක අපි ඔය ඕක 3-4ට ගෙනාවා. 3-4. හැබැයි මේ 2014 මුල් කාර්තු දෙකේ අපේ මුදල් අධි ප්‍රමාණය වෙනවා. මුදල යගේ වැඩි වෙනවා. 0.3කින් ඩොලර් එක හා සංසන්දනය කරනකොට අපේ රුපියල ඉහළට යනවා. 2.1කින් අපි පවුමත් එක්ක සංසන්දනය කරනකොට ඉහළට යනවා. යෙන් එකත් එක්ක සංසන්දනය කරනකොට රුපියල යනවා 4.2කින්.
යුරෝ එකත් එක්ක බලනකොට 0.9කින් අපේ රුපියලයාගේ ඉහළයක්. ඉතින් මේක ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබතුමාට මම කියන්න මේ වෙලාවේ මේක තව උඩට යන්න යනවා. රුපියලගේ වටිනාකම අගේ වැඩි වෙමින් යන්න යනවා. සෙන්ට්‍රල් බැංක එක එළියට බහැලා ඉරාන් හොඳට දන්නවා අපේ මනසිතමා. ඒ සෙන්ට්‍රල් බැංක එක එළියට බහැලා සෙන්ට්‍රල් බැංක වෙළඳපළෙන් අපේ දේශීය වෙළඳපළෙන් විදේශ සල්ලි ඩොලර් මිලියන 985ක් ගන්නවා. අතට අරගෙන ඒක බැංකුවේ තියෙනවා. එහෙම නැත්නම් තව රුපියල ඉහළ යනවා. එහෙම ගියා නම් අපේ ඇඟලුම් කර්මාන්තවලට ඒ වගේම මේ සංචාරක ව්‍යාපාරය වගේ එකට අපි ටිකක් හිර වෙනවා. කියනවා ඒ නිසා ඇත්තටම මේ 1200ක තිබ්බ ආර්ථිකයක් 9000ට අරගෙන ගිහිල්ලා හරි මේ අද මේ හතරෙන් පල්ලෙහා හැමදාම තිබ්බ ආර්ථිකයක් අපි හතට අරගෙන ගිහිල්ලා අපි අද ශක්තිමත් ආර්ථික තැනක ඉන්නේ. ඒක නිසා මේ පහුගිය මාස 6 සංවර්ධනේ මම එකින් එක කියන්නම්. ඒක නිසා අපිට ඉතාම හොඳ ආර්ථික පදනමක් තියෙනවා. ඒ නිසා අපි මේ ඊළඟ ඉලක්කමේ ගෙනියන්නේ වී ආදායම වැඩි කරගන්න, එළවලු ආදායම වැඩි කරගන්න, පළතුරු ආදායම වැඩි කරගන්න, සත්ව පාලන ආදායම වැඩි කරගන්න, අපේ විදේශ රටවලින් ගෙන්නන. අපි කුරක්කන් හිතන් විදේශ රටවලින් ගෙනාවා. අපේ ආයුර්වේද බෙහෙත් වර්ග වලින් අපි 80%ක් විතර පිටරටින් ගෙනාවේ. ඒවා මේ රටේ හදාගන්න මේ සියල්ලම ඊළඟ කිරි. අපි මම පශු සම්පත් ඇමතිවරයා මේ කෘෂිකර්ම පශු සම්පත් සමෘද්ධි ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ. හැබැයි මට රුපියල් 5කින් කිරි වැඩි කරගන්න දුන්නේ නැහැ. රුපියල් 5කින් ඒ වෙලාවේ රුපියල් 18 තිබ්බේ. හැබැයි අද ඒක 50ට ගෙනල්ලා අද ඒක 60ට ගෙනියලා තියෙනවා. ඒ නිසා ඇත්තටම එදා අපට තිබ්බේ කිරි නිෂ්පාදනයේ 20%යි. අපේ දේශීය නිෂ්පාදනයේ ඒක අපට නග ගන්නම බැරි වුණා. හැබැයි අපි වී නිෂ්පාදනය වැඩි කරගත්තා ඒ කාලය තුලත්. හැබැයි අද අපි මේ 120 40 42ට ගෙනියලා තියෙනවා. ඒත් ඇත්තටම රටේ ආර්ථිකය බොහොම වේගෙන් නැගිටිනවා. අපේ මූල්‍ය වශයෙන් අපි හරි ශක්තිමත්. අපි රාජ්‍ය මේ අලාභ ලබන ආයතන අද ඒ අලාභය අඩු කරමින් යනවා, ලාභය වැඩි කරමින් යනවා. දැන් අපි පළමු වටේ රැඳෙන්නේ මේ ඔක්කොම සහන ලැබිලා තියෙන සහන දීලා තින්නේ. හැබැයි කුස්සියට දැනෙනවද නැද්ද කියන එක තමයි තර්කේ. ඒක එතනදී කතාබහට ලක් වෙලා තිබුණා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ කතාවකුත් ඔබත් ඉන්න 0.1153.72.62 0.1473.72.62 අපි අහමු ප්‍රශ්න අහන්නේ ඊළඟ වටේ. එසේනම් පළමු විරාමයට අපි යනවා. ඔබ යලිත් වාද පිටිය සමග සම්බන්ධ වෙන්නේ. අපි කතා කරමින් ඉන්නේ 0.1153.72.62 ඔබ සම්බන්ධ කරනවා කියලා පොරොන්දුවත් එක්ක. ඒ අනුව ඔබ සම්බන්ධ වෙනවා අප දන්නවා. අපිට දුරකථන ඇමතුම් ගන්නවත් තියෙනවා. ඒ අතරේ අපි එකක් සම්බන්ධ කරන්න සුළු මොහොතකින් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා. හරි, අපි එහෙනම් දුරකථන ඇමතුම සම්බන්ධ කරගමු. කවුද ඉන්නේ? සිරිමාල් මහත්මයා සම්බන්ධ වෙනවා මුලින්ම අපිත් එක්ක. ඔබතුමා කොහෙන්ද? මට අහන්න තියෙන්නේ විපක්ෂයෙන් දැන් එතුමල්ලා කිව්ව විපල්පයක් කදලා රුපියල් 10,000කින් පඩි වැඩි කරලා දෙනවා කියලා. ඔබතුමල්ලගේ පක්ෂෙන් ඇත්තටම ඒ දේ කරන එක ප්‍රායෝගිකද? ප්‍රායෝගිකව ඇත්තටම කරන්න පුළුවන්. නයිස්, ස්තුති. ඔබතුමල්ලා දෙනවයි කිය වේලාසන මතක් කිරීමක් ගැන කියන්නේ. අය වැඩි ඉස්සලා. ඔව්, දැන් පඩි වැඩි කරන්න ඕනේ කියන මතය තමයි අපි ඉන්නේ. මට හරියටම ගණනය කරලා කියන්න බෑ 10,000කින් පඩි වැඩි කරන්න පුළුවන්ද කියලා. නමුත් පඩි වැඩි කිරීම විශේෂයෙන්ම මූලික පඩිය බේසික් සැලරි එක 2006න් පස්සේ සිදු වෙලා නැහැ. අවුරුදු දැන් 2014 අවුරුදු 8කට එක සිදු වෙලා නැහැ. ඉතින් ඇත්තටම වෙලා තියෙන්නේ දීමනාවල වැඩිවීමක් තිබුණා. මේවර අර 105යි 115 දීමනාව 120 එකතු කරනවා මූලික වැටුපට. ඉතින් එතන ඇත්තටම වැඩිවීමක් ලැබෙන්නේ නැහැ. එතන ඇත්තටම වෙන්නේ දීමනාවලින් ඒක මූලික වැටුපට එකතු වීමක්. ඒකේ ලාභයක් වාසියක් තියෙනවා ඒකේ. ඊට පස්සේ cost of living එකේ ඒකේ රුපියල් 2200ක වැඩිවීමක් තියෙනවා. අතට ලැබෙන ප්‍රමාණය හැබැයි ඊට වැඩිය අඩුයි. ඉතින් අපි ඇත්තටම යෝජනා කළේ ඊට වැඩිය විශාල පඩි වැඩිවීමක් තිබිය යුතුයි කියලා. දැන්
මේක දෙවිදියකට වෙන්නට පුළුවන්. එත එක අතකින් ආර්ථිකය දිහා හිතනකොට පඩිය වැඩි වෙන්න ඕනේ, නැත්තම් වියදම් කරන මුදල් ප්‍රමාණය පහළට එන්න ඕනේ. මම ඒක තව ටිකක් විස්තර කරන්න මොහොතකින්. නමුත් මම අර මුල් වටේදී කරපු කතාවේ අද උසස් අධ්‍යාපන ඇමතිතුමා ඉන්න නිසා මම හිතුවා මේක මම තව ටිකක් පැහැදිලි කරන්න. දැන් 2014 දී උසස් අධ්‍යාපන අමාත්‍යාංශරය බිලියන 40ක් වෙන් කළා. දැන් අපි ඒක අද මුදල් වලින් ගායනය කළොත් ඒ දේටම වියදම් කරන්න ඇත්තටම බිලියන 41.6ක් විතර ඕන වෙනවා උද්දමනයට ඒ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එක කළොත්. නමුත් ඇත්තටම වෙන් කරලා තියෙන්නේ බිලියන 41යි වෙන් කරලා තියෙන්නේ ඇත්තටම. ඉතින් එක විදියක් බලන්න පුළුවන් මේක ඇත්තටම පොඩි අඩුවීමක් තියෙන්නේ. නැත්තම් සාමාන්‍ය ගානම ඒ ගානම කියලා කියන්න පුළුවන්. නමුත් ඇත්තටම පොඩි අඩුවීමක් තියෙන්නේ. නමුත් පොරොන්දු වුණා හරිද පාශ්චාත් අධ්‍යාපන ආයතන වලට වෙන් කරනවා. පර්යේෂණ වලට රිසර්ච් ෆන්ඩින් වලට වෙන් කරනවා කියලා අය කතාවෙද කිව්වා. මහපොළ ශිෂ්‍යත්වයට වෙන් කරනවා කියලා මේකේ සඳහන් කළා. නෑ මම දන්නවා එක විශ්වවිද්‍යාලයකට අනිත් විශ්වවිද්‍යාලයට වැඩිය ලොකු හැන්දකින් බෙදාගෙන බෙදාගෙන යනවා. ඒක ඇවිල්ලා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට. ඇත්තටම අපි එකට විරුද්ධ නැහැ. මොකද මගේ මතේ අපේ පක්ෂයේ මතේ ඇවිල්ලා අධ්‍යාපනයට වැඩිය වේදම් කරනවා නම් හොඳයි. අපි එකකටවත් කපන්න කියලා කියන්නේ නැහැ. ඉතින් ඒ විශ්වවිද්‍යාලයට දුන්නොත් හුඟක් හොඳයි. දැන් අපි දන්නවා ප්‍රාග්ධනයත් ගිය වර්ෂ විශාල ප්‍රමාණයක් වියදම් කළා. නමුත් අපි කියන්නේ අනිත් විශ්වවිද්‍යාලයටවත් අසාධාරණ කරන්න එපා කියලා. ඒ වලටත් වෙන් කරන්න කියලා කියන්නේ. ඉතින් මේ 2015 වෙන් කරලා තියෙන ප්‍රමාණය ඇත්ත වැඩිවීමක් නෙමෙයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය. ඒ වගේම අපි බැලුවොත් අධ්‍යාපනයේ දිහා බැලුවොත් 2014 දී කෝටි 5200ක් නැත්තම් බිලියන 52යි. දැන් ඒක අපි බැලුවොත් මේ අවුරුදේ 2015 දී 55යි. නමුත් උද්දමනය හරහා බැලුවොත් ඇත්තටම එච්චර වැඩිවීමක් නැහැ. හරිද? මොකද අපිට දුන්න දීර්ඝ ලයිස්තුවක් දුන්නා. හරිද? පෙර පාසල් වලට වැඩියෙන් වියදම් කරන්න යනවා කියලා, ග්‍රාමීය පාසල් වලට, හරිද, ඒ වල වැසිකිලි වලට, පහ වසර ශිෂ්‍යත්වයට, ගුරු පුහුණු විදුහල් වලට, ගුරුවරුන් බඳවා ගැනීමට, පිරිවෙන අධ්‍යාපනයට, පුහුණු මධ්‍යස්ථාන වලට, මේ වගේ දීර්ඝ ලයිස්තුවක් දුන්නා. නමුත් ඇත්තටම මේවා වලට මෙහෙම කිව්වට, හරිද, මේකට මුදල් නැහැ. මුදල් වෙන් කරලා නැහැ. 1 බිලියනයක වෙනස තියෙන්නේ. නමුත් මේ ඔක්කොම ගණනය කළොත් බිලියන 13ක් මම මේවා වලට, හරිද, මේවා වලට දාලා තිනවා. ඔක්කොම මම කතාවෙන් අරන් දැම්මේ බිලියන 13.1ක් ඕනේ. ඇත්ත වැඩිවීම බිලියනයයි. ඉතින් ඒකයි මම කියන්නේ මේක කරන්න බැරි අයවැර බෑක් කියලා පොරොන්දු තියෙනවා. මට අනිත් ආමාත්‍යංශ ඔක්කොම ගැන කතා කරන්න පුළුවන්. පොරොන්දු තිබ්බට අද පාර්ලිමේන්තුවේදී කතා බහට ලක් වෙච්ච දේ තමයි රජයේ ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් බිලියන 440 දක්වා ඉහළ දමා තිබෙනවා. එතකොට සාමාන්‍යයෙන් ලැබෙන ආදායමෙන්ම සැබෙන ප්‍රමාණයෙන්ම පමණක් අපිට හිතන්නට බෑ මේක කරයි කියලා. රජයේ වියදමත් වැඩි වෙන වෙලාවක ඉතින් එහෙම බලනකොට රජය අනිවාර්යයෙන්ම ඒ ණය අරගෙන හරි මේ වගේ ආයෝජනය කරයිද? මොකද ඔබතුමා සඳහන් කරපු ආරක්ෂක විශ්වවිද්‍යාලට පමණක් නොවේ, පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට දියවැඩියා රෝග පර්යේෂණ වෙනුවෙන් රුහුණු විශ්වවිද්‍යාල රුපියල් මිලියන 500, එහෙම ගත්තම් පෙරාදෙණිය විශ්වවිද්‍යාල, රජරට විශ්වවිද්‍යාල, වකුගඩු රෝග සඳහා මෙහෙම අති විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරන ප්‍රමාණය පෙන්නුම් කරලා තියෙනවා. එතකොට දැන් ණය ගන්නවා කියන්නේ අනිවාර්යයෙන් මේවටත් යොදවන්න වෙනවා කියන එක නෙමෙයි. නෑ චතුර, මේකයි චතුර, ওই ලයිස්සෝ තියෙනවා මංගාව. ওই ලයිස්සෝ මම කියන්නේ ලයිස්සෝ ඔක්කොම එකතු කරලා අපි මුළු ප්‍රමාණයක බලන්න එපෑනේ. අන්තිමට මුළු ප්‍රමාණය ඉහළ යන්න ඕනේ. දැන් අද වෙච්ච වැඩේ ඇවිල්ලා ඒ සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ ණය ප්‍රමාණය ඉහළ යන්න. ණය ප්‍රමාණය ඉහළ යන එක වෙන කතාවක්. නමුත් මේ ලේඛනය තුළ වැඩි වෙන්න ඕනේ කියන එකයි කියන්නේ. ඒක දෙකක්. ණය ප්‍රමාණය ඉහළ යන. අපි ඒක ණය ගැන අපි වෙනම කතා කරමු. මේ සංවර්ධනයේ කටයුතු කරගෙන යනකොට කොච්චර ණය ගත යුතුද, ගත මොකද උපරිම ප්‍රමාණය ගත යුතු, ඒක නිසා රටට අවදානමක් ලැබෙනවද? හරියටම පෞලක අයවැයක වගේම තමයි. අපිට ආදායමක් ලැබෙනවා. අපේ රුපියල් 30000ක් හරි 40000ක් වෙන්න පුළුවන්. ළමයි දරුවන් දෙන්නෙක් ඉන්නවා. අධ්‍යාපන කටයුතු තියෙනවා. ඒ දරුවන්ගේ ගමනාගමන කටයුතු, ඒතර ගෙවල් කුලි ගෙවන්න ඕනේ, නැත්නම් බැංකුවට ගෙවන්න ඕනේ, තමුන්ට ගෙවේ අයිති නම් ඒ ණය ගෙවන්න ඕනේ. ඒව වලපුවාම ඒක එකට දාපුවම සමහර මුදල මදි. ඒ නිසා ගිහිල්ලා බැංකුවකින් හරි පොලි මුදලාලි කෙනෙක්ගෙන් ණයට ගන්නවා. ඒ දෙකේ අවදානමක් තියෙනවා. ඒ අවදානම මනින්න ඕනේ. රටට තියෙන ප්‍රශ්නේ ඒකයි.
නමුත් ඉතින් ඒක මං හිතන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ මම කියන්නේ ඒකට වෙන් කරලා නැහැ කියන ප්‍රශ්නයයි මම කියන්නේ. කතාවක් තියෙනවා වෙන් කරලා නැහැ. දැන් රට විරුවන් ගැන කතා කළා. ඔය ඔය රට විරුවන්ට දෙනවා විශ්‍රාම වැටෝ ඇඟලුම් කර්මාන්තවලට දෙනවා කියලා මීට ප්‍රථම ආයවේ කතාවලවත් තිබිලා තිනවා ඔවා. තේරෙනව නේද? නමුත් වෙන් කරලා නැහැ. ඉතින් ක්‍රියාත්මක කරන්නට බෑ. ඒ විතරක් නෙමෙයි. රට විරුවන් ගැන කතා කරන නිසා මම කියන්නේ ජනාධිපතිතුමා මේ ළඟදී ගිහාම යුරෝපයට ගිහාම පොරොන්දු වුණා ඒ අයට දෙන්න යනවා කියලා වාහනයක් ගේන්න පුළුවන් කියලා යම් කිසි සහන බදු ක්‍රමයකට. හරිද? කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නේ? කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න යන්නේ? සහන ක්‍රමයකට. මේ මේ අපි අපි දන්නවා පිට රටවල් වල ලංකාවේ ජනගහනයෙන් 10%ක් ජීවත් වෙන්නේ පිට රටවල් වල. මම දන්නේ චතුරෝයා මේක දන්නවද කියලා. හරිද? ලෝකයේ රටක ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් පිට රටවල් වල ජීවත් වන දෙවනි රට ලංකාවයි. දෙවනි රට ලංකාවයි. සාමාන්‍යයෙන් ඒක හොඟ ඉඟයක් නෙමෙයි. ඒ කියන්නේ රට තුල ඒ අයට සන්තෝෂයෙන් තෘප්තියෙන් ආදායමක් ඇතුව ජීවන තත්වයට සරිලන ආදායමක් ඇතුව ජීවත් වෙන බැරි නිසා තමයි හුඟක් වෙලාවට ඒක එක අය පිට රටවල් වලට යන්නේ. දේශපාලන හේතු නිසා යනවා ඒව. හුඟක් වෙලාවට ස්වල්ප පිරිසක් හැම රටේ මේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් හුඟක් අය යන්නේ ආර්ථික ප්‍රශ්න නිසා තමයි යන්නේ. හරිද? ලංකාව 10%ක් පිට රටවල් වල ජීවත් වෙනවා. ඉතින් මේ වගේ එකක් ගිහිල්ලා කිව්වහම අපි මේ මේ සහන ක්‍රමයට වාහන ගේන්න දෙනවා කියලා ওই වගේ ඌවා හිස් පොරොන්දු. ඌවා ඉෂ්ට කරන්නට බෑ. කොහොමද ඒව ඔප්පු කරන්න යන්නේ? කොච්චර මුදල් ගේන්න ඕනද ඒ සහනය දෙන්න? කොහොමද ඒව මොකද්ද කාල සීමාව? කොහොමද ඒව ගණනය කරන්නේ? හරිද? ඉතින් ඒකයි මම කියන්නේ දැන් මේ අයවැයෙන් තව එකක් වෙලා තියෙනවා. හරිද? එක එක කොටස් වලට දෙනවා. දැන් බැලුවොත් හුඟක් දුන්නේ ඔය ඔය කිව්ව පොරොන්දු දුන්නේ කාටද වැඩියෙන්? රාජ්‍ය සේවකයන්ට පොරොන්දු දුන්නා. කිව්වා යතුරු පැදි දෙනවා කියලා කිව්වා එක කොටසකට. තව කොටසකට කිව්වා එහෙම දෙනවා කියලා. හරිද? අපි එකක් අමතක කරනවා. මේ රටේ රාජ්‍ය සේවකයන් ඉන්නේ 114යි. ඔක්කොම ගත්තොත් 114යි. අපි ඒ අයට සහන දෙන්නට බොහොම කැමැතියි. නමුත් 170ක් විතර වැඩ කරන්නේ පුද්ගලික අංශේ. ඒතර ඒ අයට මොනවද ලැබෙන්නේ? ඉතින් අපි කියන්නේ බදු ක්‍රමයක් තියෙනවා නම් ඒ බදු ක්‍රමය ඒ සමාජය හරහාම එක විදිහට ක්‍රියාත්මක කරන්න. හරහා ක්‍රියාත්මක කරන්න හැම එක්කෙනාටම අවස්ථාව දෙන්න. බදු පහලට ගේන්න පුළුවන් නම් වාහන ගේන්න, ඔක්කොමලට එක පහලට ගේන්න. හැම එක්කෙනාටම. ඒතර අර පුද්ගලිකංශේ වැඩ කරන දැන් හුඟක් අය රාත්‍රී කාලේ වැඩ කරනවා. හරිද? ගෙදර යන්න පාරට බැස්සොත් බස් එකක් නැහැ. මේ රටේ හරිද? චතුර මේ රටේ ඉන්නවා ප්‍රවාහන ඇමතිවරු 8 දෙනෙක් විතර ඉන්නවා. 8න් පස්සේ පාරේ බස් එකක් නැහැ. ප්‍රවාහන ඇමතිවරු 8යි. 8න් පස්සේ බස් එකක් නැහැ. ඉතින් ඒකෙන් පුද්ගලිකංශේ වැඩ කරන එක්කෙනාට වුණත් එතකොට වාහනයක් අරගෙන ඒක ඒක යතුරුපැදියක් වෙන්න පුළුවන්. නැත්තම් පොඩි වෑන් එකක් වෙන්න පුළුවන්. ඒක යන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ප්‍රතිලාභ බෙදන කොටත් ප්‍රතිලාභ බෙදන කොටත් ඒක එක හා සමානව සමාජයේ බෙදන්න ඕනේ. මම මේ SB ඇමතිතුමා කියපු කරුණු දෙකකට විතර මම ඉක්මනට පිළිතුරු දෙන්න වෑයම් කරනවා. එකක් ඇවිල්ලා හොකුවා ඒක පුද්ගල ආදායම ඉහළට යනවා කියලා. දැන් ඔය ඒක පුද්ගල ආදායමේ කතාව මේ රජය අපිට දිගින් දිගටම කියාගෙන කියාගෙන යනවා. ඇත්තටම චතුර කාගෙන් හරි ගිහිල්ලා ඇහුවොත් මේක දැනෙන සංවර්ධනයක්ද කියන එක. මේක මේක ඇත්තටම මිනිස්සුන්ට දැනෙනවද? මේක සාක්කුවට වැටෙනවද කියලා. ඇත්තටම මම කියන්නේ සර්වේ එකක් කරලා බලන්න. මිනිස්සු කියන කතාව අපිට කියනවා ඒක පුද්ගලයාගේ දෙගුණේ වුණා, දැන් තුන්ගුණේ වෙන්න යනවා කියන කතාව තමයි කියන්නේ. නමුත් මිනිසුගේ ජීවන තත්ත්වය එහෙම වෙන්නේ නැහැ. ඒකට එක හේතුවක් තියෙනවා. මේ සංවර්ධන වැඩපිළිවෙල ගෙනියන්නේ විදේශීය ණය අරගෙන. ඉතින් කියමු සංවර්ධනයේ වටිනාකම 100යි කියලා. එතකොට මේ විදේශීය ණය ගන්නකොට 80%ක්ම විදේශීය ණයනේ ගන්නෙ. ඒ කියන්නේ ඔකෙන් 70%ක්ම අපි ඒක ගෙවන්න ඕනේ. ඒක ඒකගේ ප්‍රාග්ධනය ගෙවන්න ඕනේ. ඒ වගේම ඒකේ අපි පොලිය ගෙවන්න ඕනේ. එතකොට අර ඉතුරු වෙනවනේ 100%ට 20%ක් විතර. ඒ 100%ෙන් උත් විශේෂඥයන් හුඟක් වෙලාවට එන්නේ පිට රටවල් වලින් තමයි විශේෂඥයන් එන්නේ. ඔය කන්සල්ටන්සි සර්විසස් දීලා තිනවා අපේ රටේ විශේෂඥ අපේ රටේ විශේෂඥයන්ට ගෙවන ප්‍රමාණයයි ඒ අයට ගෙවන ප්‍රමාණය ලොකු වෙනසක් තියෙනවා. ඇමතිතුමා සමහරවිට මේකට පිළිතුරු දෙයි. මම තහන්න කැමැති. මම දන්නවා විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල
අපේම කන්සල්ටන්ට්ස්ලාට දෙන මුදල්ලුයි විශේෂ පිටරට වලින් එන විශේෂඥයන්ට දෙන මුදල් වල විශාල විශාල වෙනසක්. ඉතින් ඇත්තටම එකතු වෙන්නේ 100න් කුඩා ප්‍රමාණයක් පමණයි අපේ ආර්ථිකයට. ඒ කුඩා ප්‍රමාණය තමයි එකතු වෙන්නේ එතකොට අර අර අපේ රටේ පුරවැසියගේ පඩියට. හොඳයි, ස්තුතියි. අපි ඔබට මේ දැනෙන සංවර්ධනයක් වෙලා තියෙනවද නැත්නම් ඔබේ පොකට් එකට දැනෙනවද කියන ප්‍රශ්නේ තමයි මෙතන අහලා තියෙන්නේ. ගොඩක් අය මේ ප්‍රශ්නේ කතා කරනවා. අපිට ඒකට උත්තර හොයමු. මොහොතක් දෙන්න SB ඇමතුමා සූදානම් ඉන්නේ ඔබට කතා කරන්න දෙවෙනි වටේ. අපි ඉස්සෙල්ලා කෙටි විරාමයකට යනවා. බයලිත් වාද පිටිය සමග සජීවීව මෙන්න මේ වටේ දුරකථන ඇමතුමා කටාණෙන් අපි එකතු කරගන්නවා. නාමල් මහත්මයාව ආයිබෝවන්. ආයිබෝවන්. ඔබතුමාගේ ප්‍රශ්නේ මොකක්ද පුළුවන්? මම ප්‍රශ්නේ අහන්නේ මේ SB විද්‍යාලයට ඇමතුමාට. අහන්න. අර පාරදාරින් මේ 5000කට පෞද්ගල කාලේ රැකියාව දුන්නා මේ 2012 වෙනකම්. එතකොට 2012 වෙනකම් ඉඳලා මේ වෙනකම් උපාදාන 10000ක් තියෙනවා. ඒගොල්ලන්ට ආයෙත් මුදල් වෙන කල්ලක් නැහැ. ඉරකියා දෙන්නා ඉන්නේ. එතකොට මේ තව 50000 බුදායි කියන විදිහට අරතිලා ඒගොල්ලන්ට මේ මේ අධ්‍යාපනයේ උපාධිය දෙන්න හදනවා මේ දැන් අපදාස් පන්තියට මේ පැටවත් දීලා. එතුමාගේ සංඛ්‍යා ලගන ටිකක් වැරදි. දැන් උපාධිදරයෙන් පිට වෙන උපාධිදරයෙන් උපාධිය ගන්නකොට කී දෙනෙක් රැකියාවල ඉන්නවාද, කී දෙනෙක් රැකියාවල නැද්ද, මොන අංශයේද රැකියා ලැබීමේ අඩුව තියෙන්නේ, එහෙම කියලා අපි දැන් ඒව හරියටම සංඛ්‍යාලේඛන හදා ගන්නවා. ඒ නිසා නමුත් එතුමා කියන කාරණේ මම පිළිගන්නවා. යම් කිසි 1000කට බැහැ නම් කොහොමද 50000කට දෙන්නේ කියන එක. උපාධිධාරීන් පිරිසක් දැනට මේ ඉන්නවා. ඒ අය බොහෝ දෙනෙක් පොඩි පොඩි රසාවල් කරනවා. සමහර අය රාජ්‍ය සේවයට එන්නේත් නැහැ. නමුත් යම්කිසි පිරිසක් ඉන්නවා. හැබැයි මේ පිරිස ඒක නෙවෙයි. අපිට අපේ ඔය රැකියා නැති දරුවෝ කවුද කියලා බැලුවොත් ඒ දරුවෝ මේ 90%ක් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා කලා විෂයන් කරපු අය. හැබැයි අපිට ගමේ අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ගණිත, විද්‍යා, ඉංග්‍රීසි, සෞන්දර්ය, ක්‍රීඩා මේ වගේ අංශවල ගුරුවරුන්ගේ හිඟයක්. මේකේ අපට පේනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ කරපු දැන් සෞන්දර්ය වගේ අතෝ ගාන්ධර්ව කරපු, එහෙම නැත්නම් විසරද කරපු, එහෙම නැත්නම් උසස් පෙළ ඉතා හොඳින් ඉංග්‍රීසි වලට ඒ එකක් තියෙන මේ සාමාන්‍ය පෙළත් ඒ එකක් තියෙන එහෙම දරුවන් පිරිසක් ඉන්නවා. ඒතර මේ අය ගමේ ඉන්නේ. එතකොට අපි බලන්නේ මේ අයව ගුරු සහායකින් හැටියට ස්කෝල් පාසලට, ඒ පාසලට පත්වීමක් දීලා අවුරුදු 10කට විතර පත්වීමක් දීලා ඒ කාලය තුල අපි එයාට මේ සති අන්තේ හා අවස්වරුවේ විශේෂ පාඨමාලා ටිකක් ඇතේ. ඔබතුමාගේ අර ඉස්සලා කිව්ව එකට මේකත් එකතු වෙනවා. මම ඔය නර්සස්ලාට එහෙම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් හදනවා කිව්ව එකට ඔය ලක්ෂේ. මේ අය සීලු දෙනාටම අපි දැන් ස්පෙෂල් කෝසස් හදලා තියෙනවා. මේ පාඨමාලාව තුල අපි මේ අයව අවුරුදු 3ක් ඇතුළත අපි මේ අයව අධ්‍යාපන විද්‍යා අධ්‍යාපනයේදී, ඉංග්‍රීසි අධ්‍යාපනයේදී, මේ ගණිත අධ්‍යාපනයේදී, සෞන්දර්ය අධ්‍යාපනයේදී එහෙම උපාධිදරයන් බවට පත් කරලා එයාට අපි ගුරුපත් වීම දෙනවා. එතකොට මේ අය අර ගමේ පාසලේ ඉන්නවා. ඉතින් ඒ ප්‍රශ්නේ ওই උපාධිධාරි කණ්ඩායමෙන් විසඳන්න බෑ. අපි ඒක වෙනම අරගන්න ඕන. හැබැයි ඉතින් අපි තමයි මේ උපාධිධරයින්ට අපි මේ ඉස්සලා 40000ක් ආයේ 50000ක් එහෙම පත්වින් දුන්නේ. ඉතින් වැටුවා දැන් ඒ කතාවත් එක්ක යම් ආකාරයක් දැන් මේ වරම අපි දැක්ක වෙස්ටර්න් මියුසික් වලට ගත්තෝදී අධ්‍යාපනය හදාරන ඔබතුමාලා උසස් අධ්‍යාපන අවස්ථාවල් දීලා තිබුණා. ඒගොල්ලෝ උපාධිය හදාරමින් ඉන්නවා. ඊට පස්සේ ඔබතුමාලම කියනවා නෑ මේ ඒ ලෙවල් පාස් වුණ කට්ටියටත් හැකියාව දෙනවා ඉල්ලුම් කරන්න කියලා. එතකොට එහෙම වුණාන් පස්සේ අරගොල්ලෝ අධ්‍යාපනය හදාරලා ඔබතුමාලා මෙන්න හදාරන්න කියලා ඊට පස්සේ ඒගොල්ලෝ මේ තේරුමක් නැහැ නේද සමහර වෙලාවට. නෑ. ඒ ඔබතුමා ඔකේ කියන කාරණේ ඇත්ත ගැසට් එකත් එක්ක. හැබැයි ඒකට අධ්‍යාපන ඇමතුමාටත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකමුත් මේ ඇත්තටම මේ කාරණේ දැනගත්තට පස්සේ දෙන්නට හරියට කේන්ති ගියා.
ඒ ප්‍රශ්නේ මොකද ඒක මේ මේ පියානෝ ලෙවල් 7 ඕ 6 6යිට සාමාන්‍ය පෙළ තමත්තල මේකට එන්න කියලා තමයි දාලා තිබේ වෙස්ටර්න් මියුසික් වලට. ඉතින් ඒක ඒක අවලංගු කරා. ඒක අවලංගු කරලා දැන් ඒ උපාධි දරයන්ට වෙස්ටර්න් මියුසික් උපාධි දරයන්ට මේ 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 ඉල්ලුම්පත් කරලා ඒ කටියට ගුරුවරු යන්න ඕන විදිහට ඒ ගැසට් එක වෙනස් කරා. වෙනස් කරා. ඒක ඇත්තටම ඒක නිලධාරිනියක්. නිලධාරිනියක් තමයි මේ 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 ඒ ඒක ඒ විදිහට කරලා තිබ්බ වෙස්ටර්න් මියුසික් අංශේ බාර අධ්‍යක්ෂකවරියක්. ඉතින් ඒක ඇත්තටම සම්පූර්ණයෙන් අධ්‍යාපන ලේකම්තුමත් අධ්‍යාපන ඇමතිතුමත් ඒක සම්පූර්ණයෙන්ම ඒ ඒ ඒ ඒ ගැසට් එක දැක්කම එයා පුදුම වෙලා එයාට ඒකට හරියට කේන්ති කියලා. කෙසේ නමුත් අධ්‍යාපනය සඳහා වෙන් කර තිබෙන මුදල් සම්බන්ධයෙන් කතා කරාම වැඩි අවධානයක් යොමු වුණා කොතලාවල විශ්වවිද්‍යාලයට. එහෙම වෙනම වෙන් කිරීමක් කරනවාද අනෙක් විශ්වවිද්‍යාල සාපේක්ෂව මොකක්ද? නෑ, ඒ දෙක කොතලාවල පීතේට වෙන් වෙන සල්ලි විශ්වවිද්‍යාලයට වෙන් වෙන සල්ලි අපිට එන්නේ නෑ. ඒක ආරක්ෂක අමාත්‍යාංශයට යන්නේ. දැන් වෙලා තියෙන්නේ මේ චතුර අපේ රටේ මේ අධ්‍යාපනයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාලයක් තියෙනවා. සීඩා එක දැන් විශ්වවිද්‍යාල ආයතනය. සමාජ සේවා අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාලයක් තියෙනවා. සමාජ සේවා විද්‍යාලය දැන් විශ්වවිද්‍යාලයක්. එතකොට දැන් විශ්වවිද්‍යාල උපාධි පිරිනමන ආයතන 18ක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. දැන් එහෙම මේ 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 ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශය තමයි පහුගිය දවස්වල ওই පාසල් වල වතුර, වැසිකිලි, කැසිකිලි මේ වගේ දේවල් සියල්ලටම මුදල් වෙන් කරේ. අතිගරු ජනාධිපතිතුමා වෙනමම මේ ජනාධිපති ලේකම් කාර්යය හරහා ඉස්කෝලවල තියෙන අඩුපාඩු බලලා එහෙම වැඩ කරගෙන යනවා. ඒ අතර අර අමාත්‍යාංශ හැටියට ගත්තම බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට, ආරක්ෂක අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට, සමාජ සේවා අමාත්‍යාංශයට, මේ කාන්තා කටයුතු හා ලදරු මේ ඒ අමාත්‍යාංශයට, මේ හැම අමාත්‍යාංශයකටම අධ්‍යාපනය සඳහා මුදල් වෙන් වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ තනිකර අධ්‍යාපනය, ඊළඟට වෘත්තිය පුහුණු අපේ දළ සැමතුමාගේ සම්පූර්ණ ඒක අධ්‍යාපනය. ඒ නිසා මේ සියලුම මුදල් අපි එකතු කරලා අධ්‍යාපනයට ගන්න ඕනේ. ඒ නිසා ඇත්තටම අධ්‍යාපනය සඳහා ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. ඒක අපේ මූලික කාර්යයක භාරයක් බවට පත් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල අපිට මේ හම්බ වෙලා තියෙනවා කියන එක මං චතුර කියන්නේ. කතා ගොඩක් තියෙනවා. ඔබට 01153 72 62, 01173 72 62 අප අමතන්නට පුළුවන්. කෙසේ නමුත් ඔබතුමාට වෙලා තියෙනවා. අපි අර මුල් කතාවලත් එක්ක පළවෙනි දේ මේ 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 අර මිනිස්සුන්ගේ අතට සල්ලි යන්නේ නැහැ. මේ මේක මිනිසුන්ට දැනෙන්නේ නැහැ කියන කාරණේ. ඒක එහෙම කිව්වට මේ අපේ ඉරාන් මන්ත්‍රීතුමා ඒක එහෙම කොහෙන්වත් එහෙම ඔප්පු කරන්න බෑ. රටේ හාල් පරිභෝජනය වැඩිලා තියෙනවා, මස් පරිභෝජනය වැඩිලා තියෙනවා, මාළු පරිභෝජනය වැඩිලා තියෙනවා, බිත්තර පරිභෝජනය වැඩිලා තියෙනවා. මේ රටේ අද 99%ක් දක්වා දැන් 99%ක් දක්වා ගෙවල් වල මිනිසුන්ට විදුලිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අද 2012 මම මේ කියන්නේ අද වෙනකොට ඒක හුඟක් වෙනස්. 2012 ජනහා නිවාස සංගණනේ ගණනේ පැල්පත් තියෙන්නේ 1.04යි. රටේ නිවාස තියෙනවා සේරම චතුර මේ 5168,000. මේකෙන් 1.04යි තමයි පැල්පත් තියෙන්නේ. ඒ කියන්නේ 50,000ක්. මේකේ 30,000ක් විතරම තියෙන්නේ උතුරේ. ඒ අන්තිම වෙලාවේ ප්‍රභාකරන් වහලවල් ගලවගෙන ඇවිල්ලා මගේ වටේ මේ හත් ගහ ගන්නලා කිව්වම මිනිසුන්ගේ ගෙවල් කඩාගෙන ගියා. දැන් ඒවා හැදෙනවා. ඒව දැන් හැදෙන එක ඇත්තටම අද බාගෙට හදපු ගෙවල් තියෙනවා. බාගෙට හැදිච්ච ගෙවල් තියෙනවා. ජනෙල් දාපු නැති ගෙවල් තියෙනවා. එහෙම තියෙනවා. හැබැයි ගඩොල් වලින් බැඳපු උළු හරි තකරන් හරි වහපු එහෙම නිවාස තමයි තියෙන්නේ. දැන් ගුවක් ආසන වල එහෙම පැල්පත් එකක්වත් නැහැ. ඒ විතරක් නෙවෙයි. දැන් මෙහෙම ගත්තම නිකන් ගත්තම බීලුණු නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා දෙගුණකින් විතර. උඳු නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා 60%කින් විතර. මම මේ ඉලක්ක ගණන් තියනවා බලන්න. මිරිස් නිෂ්පාදනය, කව්පි නිෂ්පාදනය, ඉඟුරු නිෂ්පාදනය, මුං ඇට නිෂ්පාදනය, කඩල නිෂ්පාදනය, කුරක්කන් නිෂ්පාදනය, බඩිරුකු නිෂ්පාදනය 41,208 මේ මේ මෙට්‍රික් ටොන් 208,000 දක්වා යනවා. 41,000. මඤ්ඤොක්ක නිෂ්පාදනය මේ 22,000 3,01,000 දක්වා යනවා. දැන් එහෙම ගත්තම මේ සල්ලි කාටද යන්නේ? දැන් මෙහෙම බලන්න. දැන් මෙහෙම ගන්න බලන්න. මේ ජංගම දුරකථන
දෙදස් හතරේ ලක්ෂ විසි දෙකයි. දෙදස් දහතුනේ ලක්ෂ දෙසිය තුනයි. දැන් දෙදස් දාහතරේ ලක්ෂ දෙසිය කොළහයි. කවුද මේ පන්දන්න. දැන් යතුරු පැදිගන්න. දෙදස් හතරේ ලක්ෂ එකොළහයි. දෙදස් දහතුනේ ලක්ෂ විසි හතයි. දැන් ලක්ෂ තිස් පහයි. කවුද මේ ගන්න. කවුද මේ ගන්න ලක්ෂ තිස් පහයි. ගෙවල් තියන්නේ පනස් එක් ලක්ෂය. ත්‍රීරෝධ රථ දෙදස් හතර ලක්ෂ දෙකයි. දෙදස් දහතුන ලක්ෂ අටහමාරයි. දැන් ලක්ෂ දහයයි. දැන් ලක්ෂ දහය කවුද මේ ගන්නේ. ලොරි ලක්ෂ දෙකයි දෙදස් හතරේ. දැන් ලක්ෂ තුන හමාරයි. ටැක්ටර් එක් ලක්ෂ හැටපන්දහයි දෙදස් හතරේ. දෙදස් දහතුනට තුන් ලක්ෂ විසි හය දහයි. කවුද මේ ගන්නේ. කවුද මේ ගන්නේ. කාර් ලක්ෂ තුනයි දෙදස් හතරේ. දහතුන වෙනකොට ලක්ෂ පහමාරයි. කවුද මේ ගන්නේ. එනිසා රටේ පරිභෝජනය මිනිස්සුන්ගේ බැලුවම බොහොම වේගෙන් ඉහළට ගිහිල්ලා තියෙනවා. රටේ පරිභෝජනය වගේම මිනිස්සුන්ගේ ජීවන තත්ත්වේ මහ විශාල වෙනසක් වෙලා තියෙනවා. හැම ගෙදරකටම ලයිට් ගිහිල්ලා තියෙනවා. මිනිසුන් 65% විතර මේ සහතික කරපු මේ පානීය ජලය පාවිච්චි කරනවා. හොඳ පිරිසුදු ඉඳකින් පාවිච්චි කරන අය ආරෙන්න. එහෙම නැත්නම් නල මාර්ගයෙන් වතුර පාවිච්චි කරනවා. විශාල පානීය ජල යෝජනා ක්‍රම ගොඩක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ අර කියන්න පුළුවන් මිනිසුන්ට දැනෙන්නේ නැහැ අර මේවා කියලා. හැබැයි එහෙම වුණාට මේ මිනිස්සු අඳින පළඳින පරිහරණය කරන කන බොන දේවල් වලින් හොඳට පේනවා මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගිහිල්ලා තියෙනවා. වෙන්දර වඩා හොඳින් ඉන්නේ කියන එකයි කියන්නේ. වෙන්දර වඩා හොඳින් ඇඳලා පැළඳලා ඉන්නවා. වෙන්දර වඩා අවශ්‍යතාවන් වැඩි වෙලා තියෙනවා ඔබේ. අමතුමා කියන්නේ එහෙමයි. ඔබට තමයි ඔක ගෙදරින් බලන ඕන හොඳම තේරෙනු ඇත්තේ. ඒ නිසා ඔබට ඊළඟ වටේත් සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා අපි කෙටි විරාමයකට යනවා. ඔබ යලිත් වාද පිටිය සමග සම්බන්ධ වෙන්නේ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා රාජ්‍ය වියදම රුපියල් බිලියන 356කින් වැඩිවීම, එහෙම නැත්නම් වියදම් ප්‍රමාණය වැඩිවීම සම්බන්ධයෙන් ඔබතුමා පෞද්ගලිකව සහ පක්ෂයක් විදිහට දරන අදහස මොකක්ද? ඔබතුමා කතා කරන්නේ අර දුන්නේ ප්‍රතිසංස්කරණය ගැන. දැන් මම දන්නේ නැහැ කොහොමද අයවැය අපි විවාදයේ පටන් අරගෙන සතියක් තුලදීම ආයෙත් නැවත ඒ වියදම් ප්‍රමාණයයි ඒ වගේම ගන්න තියෙන ණය ප්‍රමාණයයි කොහොමද සංශෝධනයක් ඉදිරිපත් වුණේ කියන එක මම දන්නේ නැහැ. මේක ගණනය කිරීමේ වරදක් වුණාද, එහෙම ප්‍රශ්නයක් වුණාද කියලා. නැත්නම් ඇත්තටම මේක අර කිව්වට වැඩිය වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක. ඒක තාම පැහැදිලි නැහැ. දැන් මම මෙතන පොදු කාරණයක් කියන්න ඕනේ. දැන් SB ඇමතිතුමා, SB දිසානායක ඇමතිතුමා සමාවෙන SB ඇමතිතුමා කියවෙන්නේ. ඒ කවුරුත් කියන නමනේ. ඔව් ඇමතිතුමා කතා කරනකොට කියවගෙන ගියා. එක එක දත්ත කියලා කිව්වා. මේ දුරකතන වෙන්න පුළුවන් එක එක දත්ත කියලා කිව්වා. යතුරු පැදි මෙහෙම වැඩිවීමක් තියෙනවා කියලා. දැන් මං හිතන්නේ අපි සංවර්ධන දිහා බලනකොට දැන් අපි මොනවත් නොකලත් හරිද සාමාන්‍ය ලෝකය සංවර්ධන යම්කිසි වේගයක් තියෙනවා ලෝක වටේම. අපේ මුතුන් මිත්තන් ආචිලසීයා හිටපු තැනයි, අපේ දෙමව්පියන් හිටපු තැනයි, අපි ඉන්න තැනයි, අපේ දරුවන් ඉන්න තැනයි වෙනස් වෙනවා. ඒක ස්වභාවයෙන්ම වේගෙන යන දෙයක්. නමුත් මං හිතන්නේ මේ දත්ත ගැන අපි ප්‍රවේශම් වෙන්න කියලා කියන්නේ දැන් මේ දලදේශීය නිෂ්පාදනයේ දත්තය අපි මේක අවුරුදු දෙකකට දැන් සාකච්ඡා කරලා තිනවා, වාද විවාද කරලා තිනවා. මේක ඇත්තටම ওই ප්‍රමාණයෙන් වෙනස් වෙනව නම් මිනිසුන්ට අර දැනෙන්න ඕනේ කියන කතාව අපි කියනවනේ. මොකද මේක විශාල වෙනසක්නේ. දැන් මම මේ කතාව කිව්වා වේලහෙන් වියට්නාමයේත් සංවර්ධනයේ වේගෙන යනවා. වියට්නාමයේ ආයෝජනය අපේ දල වශයෙන් ඩොලර් බිලියනක් විතරනේ. ටිකක් වැඩි දැන් බිලියනකට වැඩි. වියට්නාමයේ බිලියන 10ක් විතර වෙනවා. එතන සංවර්ධනයේ වේගෙත් 8%. ලංකාවේ කියනවා අපි 6යි 8යි 4යි 7 පොඩ බහැලා තිනවා කියලා කියනවා. ඉතින් මෙතන පොඩි ගැටලුවක් ප්‍රශ්නයක් තිනවා. ඒක විශේෂඥයන් ප්‍රශ්න කරනවා. නමුත් ළඟදී හරිද අපේ මහ බැංකුවේ උසස් නිලධාරී කෙනෙක් ප්‍රශ්න කරලා තිනවා. ඒක ප්‍රශ්න කරලා අහලා තිනවා. අපිට මේක හරියට විග්‍රහ කරන්න බෑ. කොහොමද මේක මේ විදියට අපිට මෙච්චර විශාල දල දේශ නිෂ්පාදනයේ වර්ධනයක් තියෙන්නේ කියන එක.
ඉති මමර කියපු මූලික කතාවට මම මෙතන යන්නේ හරිද ණයවලින් කරලා සංවර්ධනයක් කරලා ඒක විශාල ප්‍රමාණයක් ආයෙත් පිටරටටම ගලාගෙන යනවා නම් ප්‍රාග්ධනයේ පොලියයි හැටියට දැන් විදේශීය සේවකයනුත් ඉන්නවා විශේෂඥයනුත් ඉන්නවා ගලා යනවා නම් රට තුල රැඳෙන ප්‍රමාණය හුඟක් අඩු නම් හරිද අඩු නම් එතකොට දත්තේ ඉහළට ගියාට ඇත්ත ආර්ථිකයේ ඉහළට යන්නේ නැහැ කියන එකයි දුරකථන මතුමක් තියෙන ඔබතුමාට මම ඒ සම්බන්ධ කරන්නම් මහනුවරින් සම්බන්ධ වෙන්නේ මණිවරදි නම් අයිබෝන් අයිබෝන් කුමාර මහත්මයා ඔව් අයිබෝන් මම මහනුවරින් කතා කරන්නේ කුමාර කියන හොඳයි මට මේ දැනගන්න ඕනේ මේ රටේ දැන් අපි අවුරුදු ගානක් තිස්සේ අයවැය රකින්නවා අයවැය සියල හතක් අටක් කියලා දිනුම වැඩි කියලා කියනවා නමුත් අපේ රුපියලේ මූර්තතිය වැඩි වෙලා ඩොලරේගේ අගය අඩු වෙන්නේ නැති ඇයි කියලා අහනවා මේක මොකක්ද හේතුව මන්ද තුමා හොඳයි ස්තුති නෑ මේ ඩොලර් එකේ රුපියලේ අගය හද රඳා පවත්වනවා අපේ ප්‍රතිපත්තිය උඩ නමුත් ඇත්තටම අපි ඉල්ලුමට සැපයුමට ක්‍රියාත්මක කරන්න දෙනවා නම් එතකොට ඒක ඒ අණුව ඒක තීරණය වෙනවා දැන් රටක ශේෂය ඉහළට යනවා නම් ඒ රටේ ඒ කියන්නේ අපේ රුපියල ඒක සාමාන්‍ය උසස් මට්ටමක මෙන් තිනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අපේ රටේ ශේෂය අපි ගිහිලා ඒක පරීක්ෂා කළොත් ඒ ශේෂය තියෙන්නේ විශාල වශයෙන් අපි පිටරටවල වලින් ගන්න ණය නිසා සාමාන්‍යයෙන් හොඳ ශේෂයක් තියෙනවා නම් ඒ ශේෂයක සෞඛ්‍ය කියලා කිව්වොත් ඒක හොඳ නම් ඒක අපනයනයේ ආනයනයේ වෙනස අනුව ඒ කියන්නේ අපනයනයේ වැඩි වෙන්න ඕනේ ආනයනයට වැඩිය. නමුත් ලංකාවේ වෙලා තියෙන්නේ අවුරුදු 10කට එක අනිත් පැත්ත. අපි දශකයට උඩදී බැලුවා නම් අපේ මේ රටෙන් වෙන අපනයනය දලදේශීය නිෂ්පාදනයේ 32%ක් විතර වෙනවා. අද ඒ අපනයනයේ 16%ක් 17%ක් විතර තමයි වෙලා තියෙන්නේ. ඉතින් අපනයනය අඩු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි ගත්තොත් අපි ලෝකයක කරන ගනුදෙනුව ට්‍රේඩ් එක ගත්තොත් ගනුදෙනුව ගත්තොත් ඒකේ ප්‍රතිශතයක් 5.58 ඉඳලා 3.4කට විතර අඩු වෙලා තියෙනවා. ඉතින් අපි හැමතිස්සෙම මේ තර්ක කරන්නේ ඇත්තටම අපේ ජීවන තත්ත්වය ඉහළට යනවා නම් එහෙනම් අපි ලෝකයට විකුණන ප්‍රමාණය අපනයන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. දැන් මේ දත්ත ගැන කතා කළා මම මේක ලබා ගත්තේ මම කියන්නම් මේක ඇවිල්ලා පාරිභෝගික කටයුතු අධිකාරිය consumer affairs authority එකෙන් හරිද මේක පාර්ලිමේන්තු පරිශන මේක හරහා මම මේක අද මේ ලබා ගත්ත මේ දත්ත කියන්නේ දැන් අපි කියනවා හරි මේ අපි වගා කරන දේවල් වැඩි වෙලා අපි පරිභෝජනය කරන දේවල් වැඩි වෙලා කියලා අපි සඳහන් කරනවා ඇත්තටම අපි මිල දර්ශක බැලුවා අවසන් විනාඩි දෙක හරි අපි මිල දර්ශක බැලුවොත් හරිද මිල දර්ශක බැලුවොත් වියලි මිරිස් හරිද ඒ වගේම කඩල ඒ වගේම රතුළුණු ඔය තුන පමණයි 2011 ඉඳලා 2014 වෙනකන් මිල දර්ශකයේ අඩු වෙලා තියෙන්නේ අනිත් හැම එකේම වැඩි වෙලා තියෙන්නේ සම්බයකේ වැඩි වෙලා තියෙනවා නාඩු එකේ සුදු හාල් එකේ රතු හාල් එකේ එතකොට මාළු ටින් එකේ හාල් මැස්සගේ කඩලේ නැහැ පරිප්පු එකේ කොළ කඩලේ සීනි වල අර්ථාපල් වල රතුළුණු වල පොල් වල හැම එකේම මිල දර්ශකයේ වැඩි වෙලා තියෙනවා මගේ ඔක්කොම ප්‍රතිශත මෙතන තියෙනවා මේක මම නැවතත් කියනවා මේක මගේ මේ ඉලක්කන් නෙමෙයි මේක ඇවිල්ලා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මේක අද ලබා ගත්තේ තොරතුරුයි ඉතින් මං කියන්නේ මේ මිල දර්ශකයත් වැඩි වෙලා තියෙනවා දැන් මම හිතන්නේ මේ ආර්ථිකයේ තියෙනවා කලමනාකාරීත්වයේ ප්‍රශ්නයක් තියෙනවා අද අපේ රටේ ආර්ථික විතක් නෙමේ හැම එකක්ම ගොනු වෙලා තියෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ අතේ තියෙන්නේ එක්කෙනෙක් දෙන්නේ දැන් අපි ගත්තොත් ආර්ථික කලමනාකාරීත්වය ගත්තොත් ඒක අපේ මුදල් ඇමතිතුමත් ජනාධිපතිතුමාම තමයි ආර්ථික කලමනාකාරීත්වය ඇත්තටම එක පුද්ගලයෙකුට මේක කරන්න බෑ එක පුද්ගලයෙකුට මේක කරන්න බෑ මොකද මේක හරියට කරනවා නම් මේකට වෙලාව තියෙන්න ඕනේ හරිද විශේෂයෙන්ම රටේ නායකයා එයාගේ යොමුව වෙන්නට ඕනේ හරිද රටේ ස්ථාවරභාවය රටේ ආරක්ෂාව ඒ වගේම
ත්‍රස්තවාදයෙන් ප්‍රහාරයක් එල්ලෙනවා නම් ඒක ගැන බලන්න ඒවලට තමයි යද වෙන්න ඕනේ. ආර්ථිකය කළමනාකරණය කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. ඒක කරන්න පූර්ණකාලීන ඉන්න ඕනේ මුදල් ඇමති කෙනෙක්. ඒක බොහොම සංකීර්ණ දෙයක්. ඒ ඇමතිතුමා සම්බන්ධ වෙනවා අනිත් ඇමතිවරු එක්ක. දැන් අපේ රටේ එහෙම නෙමෙයි මේක වෙන්නේ. මේ කළමනාකරණයේ ගොනු වෙලා තියෙන්නේ. දැන් SV ඇමතිතුමා මේකට සමාන පිළිතුරක් දෙන්න පුළුවන් වේද නැද්ද කියන එක මම දන්නේ නැහැ. දැන් මට තේරෙන්නේ නැහැ ඇයි කොතලාවල විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන යටතේ නැත්තේ කියන එක මට නම් තේරෙන්නේ නැහැ. අපි බැලුවත් අපි මොන නිදහසට අපි මේක සාධාරණීකරණය කාරණේ කරන්න කොයි කරුණු කිව්වත් හරිද? ඇත්තටම රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ අයවැයෙන් මේ අවුරුදු 140ක වේදන් තියෙනවා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ ඒ 6 එකතු කළොත් 147ක්ම යන්නේ ඒ අය යටතට යන්නේ. දැන් මම කියන්නේ ඒ අයගේ හැකියාව ගැන නෙමෙයි. මම කියන්නේ මේක ප්‍රායෝගික නැහැ. මේක රටට හොඳ නැහැ කියන එකයි මම කියන්නේ. මෙච්චර විශාල ඇමති මණ්ඩලයක් තියාගෙන මේක බෙදාගෙන අනිත් අයගේ දැනුවත් පාවිච්චි කරලා මේක කළමනාකරණය කළා නම් තමයි මං හිතන්නේ මේ මුදලුත් මේ ආයවැයත් මීට වැඩිය හොඳට අපිට කරන්න තිබුණා කියන එකයි මගේ අදහස. ස්තුති. අපි කෙටි විරාමයකට යමු වෙනවා යලිත් ප්‍රධාන පාලක මැදිරියට. ඔබ යලිත් වාද පිටිය සමග සම්බන්ධ වෙන්නේ අවසන් අවස්ථාව SB දිසානායක අමාත්‍යතුමාගේ අවස්ථාව. චතුර මේ අපේ මගේ මිත්‍ර මේ කරු මන්ත්‍රීතුමා මේ අර අපනායන ප්‍රමාණය අඩු වෙලා කියලා දළදේශීය නිෂ්පාදනය වැඩි වෙනකොට අනුපාතිකව අඩු වෙන්න පුළුවන් එකක්. දෙවැනි එක තමයි ප්‍රමාණාත්මකව අඩු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඇඟලු කර්මාන්ත ශාලා ඔය GSP බදු සහනේ නැතුණාට පස්සේ 100කට රැහුණා. හැබැයි ලංකාවේ ඇඟලුම් ඉතිහාසයේ චතුර වැඩිම ආදායම ලැබි අපි ගිය අවුරුද්ද. ඇඟලුම් ඉතිහාසයේ අපි වැඩිම ආදායම ලැබි අපි ගිය අවුරුද්ද. මොකද අද අපි ලෝකයේ ඉතාම ඉහළ වෙළඳාම තියෙන ඉතාම සුපිරි මිල ගණන් වලට ඉහළ මිල ගණන් වලට දෙන ඉතාම ඉහළ මට්ටමේ ඇඟලුම් නිෂ්පාදනය කරන පළවෙනි රට බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ලෝකයේ අනිත් රටවල් පැරදී අපේ ගිහිල්ලා උත්. දැන් ඊළඟ එක තමයි එතුමා මගේ කාරණේ ඕපු කරා. මං කියන්නේ අපේ වන්දිතුමා මොකද එතුමා කිව්වා ඌ මේ මිල දිහා බලපුවාම මේ රටේ එළබළු, පළතුරු, මාළු, මස් මේ සෙරගෙම මිල ඉහළ ගිහිලා. ඇත්ත තමයි. මිල ඉහළ යන එක සාමාන්‍ය න්‍යාය මොකද? ඉල්ලුම වැඩි වෙනකොට මිල ඉහළ යනවා. ඒ ප්‍රමාණයට සැපවීම වැඩි වුණේ නැත්තම් ඒ ප්‍රමාණයට සැපවීම වැඩි සෑ එක තමයි තියෙන වැඩි. දැන් මේ රතුළුණු 53,058 වෙනවා. මේ කුරක්කන් 6,900 වෙනවා. බඩිරුංගු 41,02 වෙනවා. දැන් මඤ්ඤොක්කා මේ 22,03 වෙනවා. එහෙම සැපවීමද ඔය කියන්නේ? මං කියන්නේ මේ වෙළඳපළට එන ගාන මේ 2005 13 මම මේ කියන්නේ. බීලුණු 55,609 වෙනවා. උඳු 6,090 වෙනවා. මිරිස් 52,072 වෙනවා මෙට්‍රික් ටොන්. හැබැයි එහෙම වුණත් ඇත්ත තමයි ඔබතුමා කියන්නේ. සතේම වැඩි වෙනවා. හැබැයි ඉල්ලුමත් වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවායි කියලා මම කියන්නේ මිනිස්සු අතේ වෙනතට සල්ලි තියෙනවා. මිනිස්සු අතේ සල්ලි තියෙනවා වෙනතට. මම මේ කියන්නේ ඒකයි. සල්ලි තියෙනවද නැද්ද කියලා බලනත් එක අපි කළුතරට පොඩ්ඩක් කියන් කළුතරින් දුර කැත නැමතුමක් තියෙනවා මේ වෙලාවේ. රවින්ද පල්ලේ හෙන්න ඕනේ. රවින්ද මහත්මයා අයිබෝන්. අයිබෝන්. ඔබතුමාගේ ප්‍රශ්නය. මම කළුතරේ බලවන්නේ මෑන් පවර් එකේ විදිහට. එතකොට මට දැනගැනීම අවස්ථාවක් තියෙනවා මේකේ දුන්න දින 180ට වැඩි සේවකයෝ ස්ථිර කරනවායි කියලා. ඒකට මෑන් පවර් එකේ අයිති වෙනවද නැද්ද කියන එකයි. අනිත් එක මීට අවුරුදු 4කට කලින් මේ විදිහටම බැසිල් රාජපක්ෂ ඇමතිතුමා විමල් විජයවර්ධන ඇමතිතුමා හරහා අපිට ලොකු පොරොන්දුවක් දුන්නා මේ මෑන් පවර් එකේ තියෙන සියලු දෙනා ස්ථිර දේවල් බලව ගන්න කියලා. ඒ හරහා සලාධිපතිතුමා වෙන්නේ ලක්ෂ 12ක ඉලෙක්ට්‍රික් බෙදුවා 2010 කියලා කියනවා මේ. නමුත් අද වෙනතුරු ඒ පොරොන්දුව ඉෂ්ට කරලා නැහැ. මේ සම්බන්ධව මොකද ගත හැකි පියවර කියන එක. මොකද අද වෙනතුරු ඒ ඉෂ්ට කරලා නැහැ. නමුත් මේ විදිහට අදත් තව කුසුදුව දිනා දින 180ට වැඩි ගතිය ස්ථිර කරනවා. ඒකට මෑන් පවර් එකයි දෙන්නේ නැහැ.
ස්තුති. මෑන් පව මේක පිළිබඳවත් පුංචි ඉංගියක් ජනාධිපත්තුමා මේ අයවැය කතාවෙදිත් කරා. ඇත්තටම මේ මෑන් පව සමාගම්වලින් මේ සේවකයෝ ගන්න ආයතන රාජ්‍ය ආයතනත් බොහෝම කැමැත්තක් දක්වන. උදාහරණයක් ඇතිකොට අපි විශ්වවිද්‍යාලවල ඒක පුළුවන් තරම් සීමා කරනවා. හැබැයි ඒත් විශ්වවිද්‍යාලත් මේ මෑන් පව සමාගම්වලට ගිහිල්ලා මේ අය ගන්න කැමති වෙනවා. හැබැයි එතුමා කිව්ව එක හරි. මම හිතන්නේ ඇත්තටම අපි මේ මෑන් පව හරහා රාජ්‍ය සේවයට අරගෙන ඉතාම අඩු මුදලක් ඒ අයට ගෙවන්නේ මේ ක්‍රමය වෙනස් කරලා මේ අය රාජ්‍ය සේවයට බඳව ගන්න ඕන. ඒ පිළිබඳව ඉඟියක් ජනාධිපතිතුමා දුන්නා. අපි ඒක පිළිබඳව මං හිතන්නේ ජන ඉදිරි කාලයේදී කටයුතු කරයි. මීළඟ කාරණේ තමයි අපේ මේ කොතලාවල විශ්වවිද්‍යාලයේ ඇයි මෙහෙම නැත්තේ කියලා කිව්වා. ඒක මට මම කියන්න කැමතියි. මේ 2000 මේ අවංකව මම මේ කියන්නේ 2000 1985 86 මේ විශ්වවිද්‍යාල පරිපාලනය සම්පූර්ණයෙන්ම ශිෂ්‍යව අතට ගන්න. අරගෙන ඒවද දේශපාලන කඳවුරු කරනවා. ඒකට දකුණේ JVP එක උපකුලපතිවරු දෙන්නෙක් මරනවා. ඒ කාලේම LTT එකත් ඒකම කරනවා. උතුරේ LTT එකත් යාපනයේ සහ නැගෙනහිර උපකුලපතිවරු දෙන්න මරනවා. ඊට පස්සේ ඇත්තටම විශ්වවිද්‍යාලවල කතිකාචාර්යවරුන්ට ආචාර්යවරුන්ට වැඩක් තිබ්බේ නැහැ. එයාට කිසි තීන්දුවක් ගන්න දුන්නේ නැහැ. අදත් අපි සටන් කරන්නේ ඒක මේ தත්ත්වේ විශ්වවිද්‍යාලේ නැති කරලා ඒ දරුවෝ නිදහසේ හිතන මතන ඡන්දවලින් ශිෂ්‍ය නායකව පත් වෙන සංවාද කරන තැනක් බවට විශ්වවිද්‍යාලේ පත් කරන්න. ඒකට තවම අරගලයක් තියෙනවා. ඒක අපි ඉතාම සාර්ථකව කරගෙන ඇවිල්ලා ඒ අපි විශ්වවිද්‍යාල තුල දරුවොත් එක්ක කලර්ස් නයිට් ටීමින් එහෙම යනකොට මේ පෙරටුගාමි ඇවිල්ලා ආපහු ඒක අනිත් පැත්තට කරකවන්න දැන් දඟලනවා. ඉතින් ආපහු අපිත් එක්ක සටනක් තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ මේ බොහොම විනයානුකූලව මේ කොතලාවල විශ්වවිද්‍යාලයේ අද විශේෂ අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදනක සභාවෙන් ඈත්ලා වෙනම ආයතනයක් හැටියට යන නිසා ඒක ඇත්තටම ඉතාම හොඳට යනවා. ඒක නිසා ඇත්තටම අනාගත කාලයක ඔවාසේරම එක තැනකට ගේන්න පුළුවන් වෙයි. හැබැයි අද මේ ශිෂ්‍යයන්ගේ තත්ත්වය ඔවුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව ගත්තම ඒවා උඩට එනවා. ඉතින් මේවා හදාගන්න ටික කාලයක් යයි. ඒක ස්වාධීන නිසා වැඩියෙන් හොඳට කළමනාකරණය වෙනවා කියන එකද කියන්නේ? මම කියන්නේ තාම හොඳින් කළමනාකරණය. අනිත් ඒවාත් එහෙම කරන්න කැමති නැද්ද? ඒක එහෙම කරන එක ලේසි නෑ. ඉතින් එහෙම වුණොත් විශාල අරගලයක් යයි. ශිෂ්‍යත් එක එක එහෙම කපාටම එහෙම කරන්න බෑ. නමුත් මේ තත්ත්වය තුලම ආචාර්යවරුන්ගේ ශිෂ්‍යයන්ගේ මේ තත්ත්වයන් වෙනස් කරලා මේක කරන්න පුළුවන්. අන්තිම වශයෙන් මම කියන්න කැමතියි අතට මේ ඔබතුමාලා මේ සංඛ්‍යා ලේඛන සැකයට භාජනය කරනවා. මේ සංඛ්‍යා ලේඛන ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අංශයක් තියෙනවා. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ වගේම අපේ ට්‍රෙෂරි එකේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. මේකේ ඉන්න සියලුම දෙනා ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන විද්‍යාඥයන්ගේ සංගමේ සමාජික. මේ අයට මේ බොහොම ඉහළ මේ සාර ධර්ම කොටසක් තියෙනවා. එතික්ස් තියෙනවා. ඒ කටිට එහෙම මේ සංඛ්‍යා ලේඛන වලට අත තියන්න බෑ. ඊටත් වඩා කාරණේ සංඛ්‍යා ලේඛන අපේ කාලේවත් UMP කාලේවත් වෙන කාලේවත් එහෙම වෙනස් කරොත් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අර්ධන, ආසියානු සංවර්ධන බැංකුව, ෂෙයා මාකට්ස් මේවා සියරම අපිව ප්‍රතික්ෂේප කරනවා. එහෙම අප්‍රිකානු රටවල් දෙකට වුණා. දැන් අපිට එහෙම කිසිම අපේ සංඛ්‍යා ලේඛන ඔබතුමාලා ওই සැකේට භාජනය කරාට අපිට ගැන එහෙම කවුරුවත් කිසිම සැකයක් මතු කරන්නේ නැහැ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මේ සංඛ්‍යා ලේඛන පිටිපස්සේ ඉන්නෝ. 1993 එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා කොමිසම, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක කම්කරු සංවිධානය එකට එකතු වෙලා 93 ප්‍රකාශනය කියලා එකක් හැදුවා. ඒකෙන් ඒක නේෂනල් account මේ පොලිසි කියලා. ඒකට අනුව තමයි අපි නියදි හදන්න ඕනන්නේ. ඒකට අනුව තමයි අපි මේ සීලුම සර්වේස් කරන්න ඕනන්නේ. මේවා එහෙම කාටවත් ඕන විදිහට කරන්න බෑ. එක තැනක මොකක් හරි කරොත් එහෙම ඒක විශාල නරක විදිහට බලපනවා. මම ඔබතුමාලට කියන්න කැමති දැන් ප්‍රේමදාස යුගයේ ලෝක බැංකුව කොච්චරද විනාඩියක වුණා. ප්‍රේමදාස යුගයේ මේ ලෝක බැංකුව අපේ රට ගැන ලිව්වේ ෆේල් ස්ටේට් කියලා. චන්ද්‍රිකා යුගයේ
අපේ රට ගන්න ලිව්වේ මිස් ඔපචුනිටිස් ඔෆ් ශ්‍රී ලංකා කියලා. එහෙම තමයි ලිව්වේ පොතට මාතෘකාව දැම්මේ. අද මොනවද අපි යන කියන්නේ? IMF කොතරම් අභියෝග ඔවුන් වෙත තිබුණත් පසුගිය වසර කීපය තුළ ආර්ථිකයේ පෙරමුණු රාශියකින් ශ්‍රී ලංකාව සාධනීය වර්ධනයක් අත්කරගෙන තිබේ. මේ IMF, World Bank දරිද්‍රතාවයේ පහළ වීම සැබවින්ම යථාර්ථයකි. මේ World Bank කියන්නේ. මේ ADB ශ්‍රී ලංකාව අපූර්ව වර්ධනයක් හා ස්ථායීතාවයක් අත්කරගෙන තිබේ. මේ කවුරුවත් අපේ සංඛ්‍යාලේඛන වලට චැලෙන්ජ් කරන්නේ නැහැ. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. මානව සම්පත් සංවර්ධනය රැකියා වාතාවරණයේ විශිෂ්ට තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ගෙන ඇත. මේ රේටින් ඒජන්සි සාධනීය දැක්මක්. මේ පොදු මතය වන්නේ ශ්‍රී ලංකාව සාර්ථක කතාවක්. දකුණු ආසියාවේ ආශ්චර්ය ශ්‍රී ලංකාව විය හැකි සභාපති ආසියානු සංවර්ධන බැංකුව. පොදු මතය වන්නේ ශ්‍රී ලංකාව සාර්ථක කතාවක්. දකුණු ආසියාවේ ආශ්චර්ය ශ්‍රී ලංකාව විය හැකි සභාපති ආසියානු සංවර්ධන බැංකුව. ඒ නිසා ඇත්තටම මේ චතුර අපි මොනවා කතා කරත් මේ රටේ 900 තිබ්බ එක පුද්ගල ආදායම 3400ට ගියා කියන්නේ එක ලොකු දෙයක්. 48 ඉඳලාම 4ට පල්ලෙහා තිබ ආර්ථික සංවර්ධනය 7ට අරගෙන ගිහිල්ලා දැන් 8ට ඇවිල්ලා තියෙන එක කියන්නේ ලොකු දෙයක්. අද බැංකුවල මම අන්තිම මේකෙන් ඉවර කරනවා චතුර. බැංකුවල අපිට තිබ්බ බිලියන 3000යි අපේ ද්‍රවශීලතාවේ. අද බිලියන 11000ක් බැංකුවල තියෙනවා. අද බැංකුවලට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපේ ખનીජ තෙල් නීතිගත සංස්ථාව ගන්න සල්ලි අඩුයි. හුඟක් සල්ලි පියවනවා. අපේ විදුලි බල මණ්ඩලේ ගන්න සල්ලි අඩුයි. සල්ලි පියෝමින් යනවා. ණය ගන්නවා. අපේ ශ්‍රී ලංකන් යාවේස් අපි එදා වගේ සල්ලි ගන්න මේ අපේ පුරුදු වෙලා තිබ්බ අපේ ලංකා බැංකුව මහජන බැංකුව ජාත්‍යන්තර මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ වලට සල්ලි දීලා ඒ පොලියෙන් ජීවත් වුණා. හැබැයි දැන් ඒක කරන්න බෑ. අද කරන්න බෑ. අද මුදල් අතිරික්තයක් තියෙනවා. ඒ නිසා ඒ ඇයටත් ආයෝජක එක්ක කතා කරලා ආයෝජන ප්‍රවර්ධන නිලධාරීන් පත් කරලා ණය දෙන ක්‍රමවේදයන් හදලා අතර රටට යන්න වෙනවා. ඇත්ත කතාව තමයි ශ්‍රී ලංකාව අවුරුදු 100කට පස්සේ නැගිටින රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකේ ගෞරවය යුද්ධය අවසන් කරලා රටට සාමය සහතික කරලා මේ ආර්ථිකයේ නැගිටිටකේ ගෞරවය අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට යන්න ඕන. ආසියාවේම නැගිටීමක් තියෙනවානේ. හරියටම ආසියාවේම තියෙනවා. ඒක ආසියාව නැගිටින මම ඉතාම සතුටු වෙනවා. මම ඔබතුමා එක මතක් කරපිය හොඳයි. අවුරුදු 142කට පස්සේ චතුර චීනය ඇමරිකාව පස්ස සීට් එකට දාලා ගිය මාසේ ඉස්සරහ සීට් එකේ ඉඳගත්තා. අද ලෝකයේ ලොකුම ආර්ථිකය චීනයට තියෙන්නේ. ට්‍රිලියන 17.6යි. ඇමරිකාව ට්‍රිලියන 17.4ට වැටුණා. ඉතින් ඒක මේ ආසියාවේ නැගිටීම. ඒ නැගිටීමේ අපිත් බොහොම සාර්ථක රටක් හැටියට ඉහළට එනවා. මේ වික්‍රමාත්මක මානසිකතාවය. ඒක අපි නැගිටිමු. අපි සංවර්ධිත රටක් වෙමු. 35 අපි හිතන්නේ අපි ලෝකේ සංවර්ධිත රටක්. ඊට වැඩි ඉස්සරහින් ඉන්න ඕනේ. ස්තුති අපිත් එක්ක සම්බන්ධ වුණාට එක්සත් ජාතික පක්ෂයෙන් අද සම්බන්ධ වුණ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා අයවැය සම්බන්ධයෙන් වූ විවාදයට බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් වගේම ආණ්ඩු පක්ෂයේ නියෝජනය කිරීමෙන් සම්බන්ධ වුණා උසස් අධ්‍යාපන අමාත්‍ය SP දිසානායක මහතුතුමා මහතුතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. ඒ අනුව අපි වාද පිටිය අවසන් කරනවා. හෙට ඔබට පුළුවන් අද දෙන 24/7 24/7 ප්‍රවෘත්ති ගෙන් නාලිකාව ඔස්සේ දහවල් 1ට මෙය නැවත නරඹන්නට. සුබ රාත්‍රියක්.